कल्याण मातृकाव सापेक्ष चालित रिलेटिव मोशन सापेक्ष चालित रिलेटिव मोशन मेक अप्लाइड वाले गति विद्या वकीन कोड़से देवनी पाड़म गति विद्या पाड़म अटकिन समन्वित है इन एक अपेगेन गत्ता ये तमाय सरल रेखे चालिते हेवत चालित प्रस्तार देख सापेक्ष चालित इट पासे प्राक्षिप्त वाले चालित न्यूटंगे चालित नियम आवेगे सह गम्यता कार्य सह क्षमता सरलानुवर्ती चालित मृत चालित दिगमन क्या एक दिवेनी पाड़म तमाय सापेक्ष चालित कोमत गति विद्या विद्यापि करण्य चालित गेन हदारण एक सालरेखे चालित पाड़मे दित चालित गेन अपि हदेरुवे मे पाड़मित चालित अन्न पिलिबंधव तमाय अपि अध्ययने करण उब हुंदर दन्नो विश्वे पावतिन हेम वस्तुवक्म निरंतर चलनेक यदेमिन पावतिन हेम वस्तुवक्म चलने बिन मेन मेक एकम तेन तीयनवा कियला किसुम केनेकुट कियन्न पुलुवन कमक पावतिन्ने ने අපි එක එක වස්තු ගත්තොත් එහෙම දැන් උදාහරණයක් විදියට සූර්යා පවා තමා වටා භ්‍රමණය වෙනු වගේම මේ සෞරග්‍රහ මණ්ඩලය විශ්වයේ යම් මාර්ගයක ගමන් කිරීමක් සිදු වෙනවා ඔබ දන්නෝ සෞරග්‍රහ මණ්ඩල රාශියක් එකතු වුනාම හැදෙනවා මන්දාකිණියක් කියලා එකක් ගැලැක්සි කියලා කියන එකට. එතකොට සූර්යා අඩංගු වන මන්දාකිණියට භවිතා කරන නම තමයි ක්ෂීරපතේ කියලා කියන්නේ. මිල්කි වේ කියලා ඔගොල්ලෝ අහලා තියෙනවා. තේරුණාද කියන දේ? දැන් මෙහෙමයි සෞරග්‍රහ මණ්ඩල රාශියක් එක් වෙලා හැදෙන මොකද්ද? මන්දාකිණියක්. सूर्य अडंगुवन मंदाकिनी नमतमय क्षीरपते किल कियन मंदाकिनी गैलेक्सीस मंदाकिनी गोडाक एकतु वेला विश्वय हेदेनो पहदिल कियन दे एतकोट मे सूर्य समग ओ ग्रह मंडले सूर्य अडंगु मंदाकिनी वन क्षीरपते යම් කොටසක් මේක මේ මන්දාකිණිය තුල මේ ක්ෂීරපතේ තුල යම් මාර්ගයක චලනේ වීමක් සිදු වෙනවා හරි සූර්යා දැන් සමහර අය හිතාගෙන ඉන්නේ එක තැන කැරක කැරක තියෙන දෙයක් කියලා නේ ඒක තමන්ගේ ග්‍රහමණ්ඩලයක් එක්ක යම් පෙතක ගමන් කරමින් පවතින්නේ ඊළඟට पृथ्वी गत्तोत् तमावटा भ्रमणे वेणु सूर्यावटा परिभ्रमणे वेणु पृथ्वी सूर्यात् एक्क मे मंदाकिनी तुल चलने वेणु इट पास्से पृथ्वीट अयत् ओ चंद्रयागेन अपि हितोत् हंद तवत् चलित वेडिपुर करणु ऐ हंद तमावटा भ्रमणे वेणु पृथ्वी वटा परिभ्रमणे विनु हंद पृथ्वीयत एक सूर्यावटा परिभ्रमणे विनु हंद पृथ्वी सह सूर्यत एक लेकिन मे सौरग्रह मंडले मे मंदाकिनी यंपेतक गमन किरीमक सिदु विनु तेरुना इवागे मे मंदाकिनियत विश्वे तुल गमन किरीमक सिदु विनु चलित गोडक एकतुवाक गोड सैम वस्तुवाक्म निरंतर चलने के यदि मिंग पावतीन्ने मैंने मेक निश्चल है कीला किसम के निकोड किया न बे ना उत अपेटा मैं वाटा पीटा बैलू आम बहु वस्तु पेने ने निश्चल अब ये अपेटा पेने न दे अपेटा पेने न दे टा पी किएनो अपेटा सापेक्ष दे कीला पुद्गलेक याम दयक देश बालन क्रमेय अनु ये चालित्य बिना से पेने न पुलुआ අපි මෝටරයක ගමන් කරමින් යම් චලිතයක් දැස බලනකොට පෙනෙන විදියයි
අපි පොළොව මත මෙහෙම එකතැන සිට යම් චලිතයක් දැස බලනකොට ඒ පෙනෙන විදියයි අතර වෙනසක් තියෙනවා. දැන් පැහැදිලි කියන දේවල්. එතකොට කියලා දුන්නේ මොකද්ද? විශ්වයේ පවතින හැම වස්තුවක්ම නිරන්තර චලනයක යෙදෙමින් පවතිනු. විවිධ චලිත දැස අපි නිරීක්ෂණය කරන විදි අනුව අපට වෙනස් විදියට ඒවා පෙනෙන්න ගන්නවා. හරි. එතකොට සාපේක්ෂ කියන එකේ සාපේක්ෂ කියලා වචනයක් තියෙනවා. මේ සාපේක්ෂ එහෙම නැත්නම් සාපේක්ෂව කියන වචනයට විවිධ තැන්වල යෙදෙන අයුරින් අර්ථ නිරූපණ පහක් දෙන්න පුළුවන්. එකක් තමයි නිශ්චල විට. තව එකක් පෙනෙන පරිදි. තව එකක් දැනෙන පරිදි. තව සමුද්දේශ රාමු වේ. තව එකක් මත. විවිධ අවස්ථාවන්වල යෙදෙන විදි අනුව සාපේක්ෂව කියන වචනෙට මෙන්න මේ අර්ථ නිරූපණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තේරුම් පහ මතක තියාගන්න ගැටළු විසඳීමේදී බොහොම ප්‍රයෝජනවත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගුවන් යානයක් නිශ්චල විට පැරෂුට් කරුවෙකුගේ ප්‍රවේගය කියන්නේ ගුවන් යානයට සාපේක්ෂව පැරෂුට් කරුවෙකුගේ ප්‍රවේගය. අශ්වාරෝහකයෙකුට පෙනෙන පරිදි වලාකුලක් චලනය වන දිශාව කියන්නේ අශ්වාරෝහකයට සාපේක්ෂව වලාකුළු චලනය වන දිශාව. සයිකල් කරුවෙකුට දැනෙන පරිදි සුළඟ හමන දිශාව කියන්නේ සයිකල් කරුවට සාපේක්ෂව සුළඟ හමන දිශාව. ඊළඟ සමුද්දේශ රාමුවේ කියන එක. සමුද්දේශ රාමුවක් කියන්නේ මොකද්ද කියන එක සරල රේඛී චලිතේ පාඩමෙදි කියලා දීලා තියෙනවා. යලි මේ පාඩමෙදිත් මතක් කිරීමක් සිදු කරනවා. සමුද්දේශ රාමුවේ කියන්නේත් සාපේක්ෂව කියන වචනෙට තේරුමක්. පෘථුවි සමුද්දේශ රාමුවේ රොකට්ටුවක චලිතය කියන්නේ මොකද්ද? පෘථුවියට සාපේක්ෂව රොකට්ටුවේ චලිතය කියන එක. ඊළඟට මත කියන වචනය මේ පාඩමේ නම් යෙදෙනව ටිකක් අඩුයි. මොකද ඉස්සරහට තියෙන නිව්ටන්ගේ චලිතනීය පාඩමේ අපි කුඤ්ඤ මත අංශවල චලිතක ඉගෙන ගන්නවා. එතකොට එතෙන්දි මේක යෙදෙනවා. කුඤ්ඤයක් මත අංශවක පෙත කියන්නේ මොකද්ද? කුඤ්ඤයක් මත අංශවක පෙත. කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ගමන් මාර්ගය. පෙතක් කියන්නේ ගමන් මාර්ගයක්නේ. කුඤ්ඤයක් මත අංශුවක පෙත කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ගමන් මාර්ගය. හරි. මේ ටික සටහන් කරගනිමු. ලියන්න මෙහෙම. විශ්වයේ පවතින සෑම වස්තුවක්ම නිරන්තරව චලනයක යෙදෙමින් පවතී. නිරන්තරව චලනයක යෙදෙමින් පවතී. නිශ්චලව පවතින වස්තු කිසිවක් නොපවතී. නිශ්චලව පවතින වස්තු කිසිවක් නොපවතී. නිරපේක්ෂ චලිතයක් හෝ නිරපේක්ෂ නිශ්චලතාවක් පිළිබඳව සිතීම පවා අපහසු කාර්යයකි. එබැවින් සාපේක්ෂ චලිතයේ පිළිබඳව මෙන්ම සාපේක්ෂ නිශ්චලතාව පිළිබඳව අධ්‍යයනය කිරීමට සිදුවේ.
වෙනම පිළිකල යන මෙහෙම විවිධ අවස්ථාවන්හිදී යෙදෙන අයුරින් විවිධ අවස්ථාවන්හිදී යෙදෙන අයුරින් සාපේක්ෂව යන වචනයට යෙදෙන අයුරින් සාපේක්ෂව යන වචනයට යන වචනයට පහත අර්ථ නිරූපණ දිය හැකිය පහත අර්ථ නිරූපණ දිය හැකිය එක දෙක තුන හතර පහ කියලා මේ ටික සටහන් කරගන්න अटिंग मे वाचन उदाहरण लेस वाक्यकीप्या क्लियागम लियान मेहम हेलिकॉप्टर या निश्चल बीट हेलिकॉप्टर या निश्चल बीट पैराशूट करुकुगे चलिते यानु पैराशूट करुकुगे चलिते यानु हेलिकॉप्टर इट सापेक्षब हेलिकॉप्टर सापेक्षव पैराशूट करुगे चलित हेलिकॉप्टर सापेक्षव पैराशूट करुगे चलित अश्वारोहकेकुट पेनिन परिधि अश्वारोहकेकुट पेनिन परिधि वलाकुलक चलित दिशाव अश्वारोह के कुड़े पेनिन परिधि वलाकुलक चलित दिशाव यानु वलाकुलक चलित दिशाव यानु अश्वारोह के आट सापेक्षव वलाकुले चलित दिशाबाय अश्वारोह के आट सापेक्षव वलाकुले चलित दिशाबाय वलाकुले चलित दिशावाय मिडम पेली क्लियम साइकल करुवे कुट दनेन परिधि साइकल करुवे कुट दनेन परिधि सुलंग हमन दिशाव यानु सुलंग हमन दिशाव यानु साइकल करुट सापेक्षव साइकल करुट सापेक्षव सुलंग हमन दिशावाय सापेक्षव सुलंग हमन दिशावाय पृथ्वी समुद्देश रामुवे पृथ्वी समुद्देश रामुवे रुकट्टुवक चलिते यानु रुकट्टुवक चलिते यानु पृथ्वीट सापेक्षव रुकट्टुवे चलिते याई पृथ्वीट सापेक्षव रुकट्टुवे चलिते याई कुन्याक मत अंशुवक पित कुन्याक मत अंशुवक पित यानु कुन्याक मत अंशुवक पित यानु कुन्येट सापेक्षव अंशुवे गमन मार्गयाई कुन्येट सापेक्षव अंशुवे गमन मार्गयाई हरिण तेरूप हुंदर मतक त्यागण तमें वरदगण वचनयाक्तमें आरंचिवन परिधि की अन्नी सापेक्ष वचन तेरुमक निमे संहार गणमें पटलवगण सम विशेष क्यू पीतम युद्ध ने बट आरंचिवना शत्रुबोट उतुरट यात्रा करण भव
එතකොට ආරංචි වෙන පරිදි කියන්නේ සාපේක්ෂව කියන තේරුමක් නෙමෙයිනේ. එතකොට යුද නැවට සාපේක්ෂව සතුරු බෝට්ටුව ගැන නෙමෙයි ඒ කියන්නේ. තේරුණානේ? ආරංචි වුණා කිව්වම සාපේක්ෂව නෙමෙයි. ආරංචි දැන් සාපේක්ෂව වෙන්න නම් ඔන්න සුලඟක් වගේ නම් ඇඟට දැනෙනු මෙහෙන් හමනෝ කියන එක. මේ බලාකුලක් නම් යම් පැත්තකට පාවෙන බව අපිට පේනිනු. ඒක සාපේක්ෂව. නමුත් අපට ආරංචි වුණා කියලා කියන්නේ. හරි දුරකටින් අමතලා කවුරු හරි කියනවා අන්න බෝට්ටුවක් ගමන් කර මේ පැත්තට කියලා. එතකොට ඒක අපිට ආරංචි වෙච්ච දෙයනේ අපිට සාපේක්ෂව නෙමෙයි. පැහැදිලිනේ කියන්නේ. ඒකත් පොඩි සටහනක් දාගෙන තරුවක් දාලා ආරංචි වෙන පරිදි යනු යන්න ආරංචි වෙන පරිදි යන්න සාපේක්ෂව යන වචනයේට අර්ථයක් නොවේ. සාපේක්ෂව යන වචනයේට අර්ථයක් නොවේ. හරි අයි තරුවක් ගාලා අවිශේෂ කරුණක් කියන්නේ ඒ තමයි අපි උසස් පෙළ විශ්වනිර්දේශයේදී පෘථුවිය නිශ්චල වස්තුවක් ලෙස උපකල්පනය කරලා පෘථුවියට සාපේක්ෂව සිදුවන චලිත සත්‍ය චලිත වශයෙන් හිතනවා. ඒකත් හොඳට මතක තියාගන්න. දැන් අපිට වාහනයක් 5 කිලෝමීටර් 100 ක ප්‍රවේගයෙන් යනවා. ඒ පෘථුවිය මතනේ 5 කිලෝමීටර් 100 ෙන් යන්නේ. ඒක පෘථුවියට සාපේක්ෂ ප්‍රවේගයක්. අපි ඒක ඇත්තක් කියලා හිතලා තමයි උසස් පෙළ දිගෙන ගන්නෙ. නමුත් ඇත්ත මේක නෙමෙයිනේ. වාහනේ ස්පීඩෝමීටරේ 5 කිලෝමීටර් 100ක් තිබ්බට වාහනේ නියම වේගය කියන එක අපිට කොහෙත්ම හොයන්න බෑ. නියම වේගය හොයන්න නම් පෘථුවේ භ්‍රමණ වේගය ඕන වෙනවා. පෘථුවේ පරිභ්‍රමණ වේගය ඕන වෙනවා. පෘථුවිය සූර්යයාත් එක්ක මේ මන්දාකිණිය තුල ගමන් කරන වේගය ඕන වෙනවා. ඒ වගේ මේ මන්දාකිණියත් විශ්වයේ චලනයේ කියදුන එම ප්‍රවේග ඕන වෙනවා. ඔය සේරම ප්‍රවේග ගැන හිතලා තමයි මෝටර රථයේ නියම ප්‍රවේග ගන්න වෙන්නේ. ඒක අපිට හොයා ගන්න හම්බෙන්නේ නැහැ. උසස් පෙළ මට්ටම තුලදී අපි පෘථුවිය නිශ්චල කියලා හිතලා පෘථුවියට සාපේක්ෂ දේවල් ඇත්ත දේවල් කියලා හිතනවා. අර ස්පීඩෝමීටරේ තියෙන 5 කිලෝමීටර් 100 ඇත්ත ප්‍රවේගය වශයෙන් අපි සලකනවා. මේ පේන ඩෙස් බංකු ඇත්තටම ගත්තොත් නිශ්චල නැහැ. පෘථුවියත් එක යනවා. නමුත් අපි මේ ඩෙස් බංකු පවා ඇත්තටම නිශ්චල කියලා තමයි එතකොට උසස් පෙළ මට්ටම තුලදී හිතන්නේ. තේරුණානේ? පෘථුවිය නිශ්චල වස්තුවක් ලෙස උපකල්පනය කරලා පෘථුවියට සාපේක්ෂව සිදුවන චලිත තමයි සත්‍ය චලිත කියලා අපි මේ පාඩම තුලදී අධ්‍යයනය කරනවා. තරුවක් දැල්ලා යන්නේ මේක. උසස් පෙළ විශේෂ නිර්දේශයේ තුලදී උසස් පෙළ විශේෂ නිර්දේශයේ තුලදී පෘථුවිය ට සාපේක්ෂව සිදුවන චලිත පෘථුවියට සාපේක්ෂව සිදුවන චලිත සත්‍ය චලිත ලෙස සලකනු ලබයි. පෘථුවියට සාපේක්ෂව සිදුවන චලිත සත්‍ය චලිත ලෙස සලකනු ලබයි. එමෙන්ම පෘථුවියට සාපේක්ෂව වස්තුවක් නිශ්චලව පවතිනම් පෘථුවියට සාපේක්ෂව වස්තුවක් නිශ්චලව පවතිනම් එය සත්‍ය ලෙසම නිශ්චලව පවතින්නේ යයි සැලකේ. පෘථුවියට සාපේක්ෂව වස්තුවක් නිශ්චලව පවතින්නේ නම් ඒ සත්‍ය ලෙසම නිශ්චලව පවතින්නේ යයි සැලකේ. ඊළඟට සාපේක්ෂ චලිතය සහ සාපේක්ෂ නිශ්චලතාවය අපට අත්විඳින්න සිදුවන තැන් කිහිපයක් අපි මේ පාඩමට ප්‍රවේශයක් ලෙස මතක් කරමු. හරි අර පාඩමේ තියරි ඉගෙන ගන්නවා වගේම ගණන් හදනවා වගේම මේක ප්‍රැක්ටිකලි පැත්තත් චුට්ටක් හිතමු. එතකොට ඉගෙන ගන්න ගියාමත් හරි ආසයි. සාපේක්ෂ චලිතය අපට එදිනෙදා ජීවිතයේදී අත්විඳින්න පුළුවන්කම තියෙනවා ඕන තරම්. සරලම ගත්තොත් එහෙම දැන් මේ බෝඩ්
මේ ගොඩනැගිලි මේ දෙස්බංකු නිශ්චල පවතින වගේ පෙනෙනවා ඒකත් සාපේක්ෂවනේ ඇත්ත ගත්තොත් පෘථුවියත් එක්ක මේවා යනවා නමුත් පෘථුවිය යන වේගයෙන් අපිත් යනවා දෙස්බංකුත් යනවා අපිත් දෙස්බංකුත් එකම වේගෙන් යනකොට අපට මේව චලනය වෙන බවක් පෙනෙන්නේ නේ ඒ නිසා අපි මේව නිශ්චල කියලා හිතන තේරුණා නේද කියන්නේ ඊළඟට වාහන දෙකක් සමාන්තර මාර්ගවල ගමන් කරමින් ඔහම එකම දිශාවට ගමන් කරනවා කියලා හිතන එක වාහනයක් විසින් තව වාහනයක් පසු කරගෙන යනකොට උදාහරණයක් වශයෙන් ඔබ හිතන්න මේ වාහනය පහු කරන මේ වාහනේ මගින් එතකොට මේ වාහනේ ඉන්න අයට මොහොතක් දි දැනෙනෝ තම වාහනේ ප්‍රවේගය අඩු වුණා වගේ අර මේක පසු කරන අවස්ථාව තුළදී තම වාහනේ ප්‍රවේගය අඩු වුණා වගේ දැනෙනෝ ඒකත් සාපේක්ෂලිතේ සිද්ධියක් ඒ වගේම වාහන දෙකක් දෙපැත්තට යමින් එකිනෙක පසු කරනකොට අර පසු කරන මොහොතේදී මේකින් අය මේක දිහා බලාගෙන ඉන්නකොට ඒ මොහොතේදී දැනෙනවා මේකින් අයට මේ වාහනය වඩාත් වේගයෙන් ගමන් කරන බව මේකේ නියම වේගයට වඩා අධික වේගයකින් ගමන් කරන බවක් දැනෙනවා ඒ සාපේක්ෂලිතෙන් සිදුවන දේවල් තමයි ඒ වගේම තවත් රැවටීමක් වෙන්න පුළුවන් තැනක් තමයි දැන් ඕගොල්ලෝ මෙහෙම දෙයක් හිතන්නකෝ මෙහෙම තාප්පයක් තියෙන විශාල තාප්පයක් ගොඩක් උස ඉතින් මේකේ කළු පාට ගාලා තියෙනවා අපි හිතමු සුදු ඇඳගත්තු මිනිහෙක් නෙමෙයි හොල්මනක් කියලා බය වෙන්න ඕනේ සුදු ඇඳගත්තු මිනිහෙක් මෙතන එකතැන සිට හරි එකතැන සිට දුවන ඇක්ෂන් එක ඇඩ් කරනවා කියලා හිතන්න දුවන්නේ නේ දුවන ඇක්ෂන් එක එක දනසට ඇඩ් කරලා පෙන්නනවා හරි එයා ඒ විදිහට රඟපානු එක තැන දුවන විදියට රඟපානු කළු තාප්පයක් ළඟ සුදු ඇඳගත්තු මිනිහෙක් දැන් ඔබ හිතන්න මේ පැත්තෙන් වාහනයක් වේගින් මෙහෙට ගමන් කරනවා ඒක ඇතුළේ පිරිසක් ඉන්නවා ඉතින් මේ රාත්‍රී කාලේ සිදු වුණ දෙයක් කියලා අර වාහනේ ඉන්න අය මේ මිනිහ දිහා බලනවා ඔබ හිතන්න වාහනේ පැයට කිලෝමීටර් 100ක් මෙහාට එනවා ඒන ගමන් ඒක ඉන්න අය මෙයා දිහා බලනවා රැවටෙනවා මොකද රැවටීම හිතෙන්නේ මේ මිනිස්සයා පැයට කිලෝමීටර් 100න් විතර අර පැත්තට දුවනවා කියන එක අර පසුබිමත් එක්ක रेवटीम वैडी अरे एत्तगत्तुत्ते हेम इतने वेने वाहने ताय पैडिकल्मट सीगें यान्नी नो देखी इन्नाय में आधिहा बलन कोड़ हीतनो में मनुस्से पैडिकल्मट सीगें मीतर हितागान बेरी वेगे किंग अरे पैत्तेट जोन वैं कील सापेक्षलते हेटी इकड़ हेतु वेन्नी मोटरा थेट सापेक्ष वगत्तु में आट पैडिकल्मट सीगें वेगयाक में पैत्तेट तीनु ඒ නිසා එක ඉන්න අයට මෙයා පැයට කිලෝමීටර් 100ෙන් දුවන වගේ පේනවා. ඒක තව දෙයක් තමයි ඔය පුංචි කාලේ මමත් රැවටිලා තියෙන දෙයක්. ඔගොල්ලෝ රැවටිලා ඇති අනිවාර්යයෙන්ම. නමුත් පුංචිම කාලේ දෙයක් නිසා අමතක වෙති. ඒ සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට තමන්ගේ කුඩාම අවදී නොතේරුම් අවදී සිදුවෙච්ච දේවල් එකක් දෙකක් තුන හතරක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් ජීවිත කාලය පුරාම මතක තියෙනවා ඒක ඔබටත් එහෙම මටත් එහෙම ඒක මනෝවිද්‍යාඥ පරීක්ෂණ පා කරලා තියෙනවා මතකයේ විශේෂ සිදුවීම් කීපයක් ඉතුරු වෙලා තියෙන නොතේරුම් කාලයේ සිදුවෙච්ච මටත් එහෙම කීපයක් තියෙනවා ඉන්න එකක් තමයි නොතේරුම් කාලෙ වෙන්නේ නැති නැත්නම් මෙච්චරම මෝඩයි කියලා හිතන්න බෑ ඇත්තටම गिदर आये वाहन एक मगुल गिदर एक गया मत कहे अरे
आखरी बयान नहीं कर पिकाटिया के कुछ वेला मगुल के दिल का गिया याने खोटे मंग हितनो मटे यांत मिंगहरी तेरे ने खोटे वाहने की पावस्ता विन नहीं थी वाहने की पर विना मतके अक्ने है एकाली अवटती ये ने गास कोलन गमन करनो केले मामा हितुए नगुल हितने मंगहरी मोड़ आई केला समझे हम दानित नहीं एकाले ගස්කොලන් ගමන් කරන වෙයි මම හිතුවේ. ඇත්තම ගත්තොත් වාහනේ නේ යන්නේ. නමුත් වාහනේට සාපේක්ෂව හිතුවොත් ගස්කොලන් අනිත් පැත්තට යනවා කියලා තමයි තියෙන්නේ. අපිට මොලයක් මොලේ පෑදෙන දවසේ එනකොට අපි දන්නව ඇත්ත මේකයි කියන එක. නමුත් නොතේරුම් අවදිද අපි හිතන්නේ ගස්කොලන් යනවා කියලානේ. මම හිතුවේ එහෙමයි. මොකද අපි ගිය මගුල් ගෙදරක एक ए पुंचे अवधि मंग गोडा हितान्ने थे कुमारी दा मंग रह ही नहीं पवा देख का अर सिद्धि पाद के करंग बिन्ने थे अर आपी गिये पु मागुल गे ए इन मिनिसुत्ते कापी तेक मैं यहाँ से पाविला यानो हम पावी पावी याने बो मंग ही नहीं अक देख का कि इतराम हितरे वैदिच्छनी साईग अरे तूना ओये सापेक्षालिते देख तमे ගස්කොලන් ඇත්තටම නිශ්චලයි. ඇත්තටම කියන්නේ පෘථිවියට සාපේක්ෂව. නමුත් අපි වාහනයකින් ගමන් කරනකොට අපිට පේන්නේ ගස්කොලන් ගමන් කරන වෙයි කියලා. හරි? ඒ අපි යථාර්ථය දන්න හින්දා ඒ යථාර්ථය දන්න අවදිට ආවට පස්සේ දන්නවා ඇත්තටම ගස්කොලන් නෙමෙයි ගියේ වාහනේ යන්නේ කියන එක. දැන් ඔයගොල්ලෝ සමහරලාට මට ඒ වෙච්ච දෙයට දැන් මනසෙන් hina වෙන්නේ නැති. මෙහෙම හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න අපට කවුරුවත් විද්‍යාඥයෙක් හොයාගත්තු දෙයක් කියලා නැත්තම් අපි හිතන්නේ සූර්යා පොළොව වටේ කරකින බවනේ උදේට එක පැත්තකින් හරින් ඇවිල්ලා හවසට අනිත් පැත්තෙන් බැහැල යන බව අපි දකිනවා පෘථිවිය කරකින බවක් අපි දන්නේ නේ පෘථිවිය එකතන නිශ්චලව තියෙන බවත් සූර්යා පෘථිවිය වටේ කරකින බවත් නේ අපි හිතන්නේ මොන පෘථිවියට සාපේක්ෂව හිතන කොට නිකන් ඒ වගේනේ අරින් එනෝ මෙහින් යනෝ මොකද විද්‍යාඥයෝ යම් යම් ක්‍රම වලින් ඒක සොයාගත්තට පස්සේ මිනිස්සු දැනගත්තා ඒක නෙමෙයි වෙන්නේ සූර්යා වටයි පෘථිවිය යන්නේ අපිට පෙනෙන්නේ මෙහෙමයි කියන එක ඉතින් අපේ විද්‍යාඥයෝ ඒ සොයාගත්තු දේ උගන්වලා තිබ්බ නිසා අපි දන්නෝ මේකයි වෙන්නේ කියන එක මොකද අපිට උගන්වලා තිබුනේ නැත්තම් අපි පවා හිතයි ඕක අර විදියට හරි අර පුංචිම කාලේ වාහනේ නෙමෙයි ගස්කොලන් තමයි යන්නේ කියලා හිතුවා වගේ පෘථිවිය නෙමෙයි යන්නේ සූර්යා පෘථිවිය වටා ගමන් කරනවා කියලා අපි හිතන් ඉඳි තිබ්බා එහෙනම් පුංචිමම දියේ නෙමෙයි මේ මැරෙන ගම්මුණත් එහෙම හිතන් ඉඳි තිබ්බා දැන් පැහැදිලිනේ කියන්නේ දෙ හරි සාපේක්ෂලිතේ හැටි තව ඔය දැන් තවත් මම රැවටලා තියෙන අවස්ථාවක් एक उबड़ विलाय थी दुम्रिया देखा कुहम वेदिका वक एक लंग नमत तलती हो हम नमत तलती हो तो मैं दुम्री इन्ना ये अर्क दिहा बलागे नहीं नो ये मर्द मत कहे मामा अर्क दुम्री दिहा बलागे नहीं नो दे इतना कोटे उन्हें कपार इतना देनु ना हरे दुम्री गमन कर इंचिन निकात वड़ा शीघ्रिंग वड़ा करण बवहेन नगत्ता दुम्री गमन कर ठीक वेला गया पास तमें दानी ममेन दुम्री ने मे गमन कल थी इहा पैती दुम्री बव इहा पैती ती बीच गेल पंद्र टीका पेन गत्तम उन्हें दानू अरक दें गिहिला मेक ताम इतना मैं खेल सापेश चलती सा सिद्धू रेवटी दुम्री वल दियो सिद्धि विनो वैडी ऐ गोड़ा दिगाई रेवटे गोड़ा कल इन पुलवानी इवागे दुम्री मेके इहा पैत बलन खोट එම දුම්රියනුත් එහා පැත්තේ පරිසරයේ පේන වඩුයි නේ එතකොට ඒ රැවටීම වැඩි අනික බොහෝ වෙලාවට දුම්රියත් එහේ වාඩිලා ඉන්නකොට කල්පනාවත් වෙනස් වුණොත් එහේ වෙන කල්පනාවක් හිරියොත් එහෙම බොහෝ වෙලාවට රැවටිලා ජොලීන් වන දුම්රියන වෙති දැන් ටික වෙලාවකින් දන්නු මේක නිමේ ගිහිල්ලා තියෙන අර සාපේක්ෂලිතේ හැටි දැන් ඔය දෙයින් මට මෙහෙම දෙයකට තව අවස්ථාවක් වෙලා තියෙනවා එකපාරක් මතකයි මේ මම
මොටරතේ වාඩි වෙලා ඉන්නු යම් තැනක නවත්තලා මම මේක වාඩි වෙලා ඉන්නවා එන්ජින් එකත් ස්ටාර්ට් කළා ඒසී එක දාගෙන හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා මේක වාඩි වෙලා ඉන්නු ඔය අතරේ එහා පැත්තේ වෑන් රථයක් තිබ්බා එමන් ඒක දිහා බලාගෙන ඉන්නවා වෑන් එක දිහා බලාගෙන ඉන්නේ වෙන මොකුත් නෙමෙයි මම වෑන් එක දිහා බලාගෙන ඉන්නවා සමහරවල් කල්පනාවත් වෙන අතකට ගියාද දන්නේ නේ එකපාරට මට තේරුණා වාහනේ සමහර හෑන්ඩ් බ්‍රේක් ගිලිහිලා වෙන්නේ නැති කාර් එක යන්න ගත්තා ඉස්සරහින් තව වාහනයක් තියෙනවා තපුඩ දුකුණා මේක හැප්පෙනවා එකපාරටම අතරම් බය වුණා හරි මේ වාහනේ එකපාරට යන්න ගත්තා බය වුණා හෑන්ඩ් බ්‍රේක් ඇදලා තිබ්බේ නමුත් තවත් ඇද්ද ඇදිල්ලක් පරිම ගැම්ම දාලා හෑන්ඩ් බ්‍රේක් එකක්ද මේ වාහනේ නවත්ත ගන්න මොහොතකිනු දන්නේ මොකද්ද මම ඉන්න වාහනේ නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ එහා පැත්තේ වාහනේ ගිහිල්ලා තියෙන්නේ සාපේක්ෂ චලිතේ ක්‍රියාත්මක වෙලා මම හිතලා තියෙන්නේ මම ඉන්න වාහනේ ගමන් කරා කියලා පස්සේ ලොකු දුෂ්කරතාවයකට මුහුණ දෙන්න සිදු වුණා හෑන්ඩ් බ්‍රේක් එකයි පහතට බා ගන්න එක දැන් උගල දන්නු සාමාන්‍ය හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දයින් පස්සේ පොඩි බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරලා අපි පහත් කරනවා ගොඩක් ඇද්ද මේක එබෙන්නේ නැහැ දැන් සාමාන්‍ය එකත් එබෙන්නේ නැති වුණාට පස්සේ අපි කරන දෙයක් තමයි හෑන්ඩ් බ්‍රේක් එක අර මේක ඔබාගෙනම ඔබන් ට්‍රයි කරමින්ම තා පොඩ්ඩක් චුට්ටක් උඩට ඇද්ද ඇද්දට පස්සේ ඔන්න පහත් කරන්න පුළුවන් නමුත් මේකේ තියෙන ගැම්මෙන් අදින්න පුළුවන් උපරිම දුර ඇද්දයින් පස්සේ තවත් අදින්න බැරි වෙනවා පහත් කරන්න හරිම අමාරුයි මාර්ගයක් දෙන්න උන හෑන්ඩ් බ්‍රේක් කායිමත් පහත් කරන්න මටම හිනහයි සාපේක්ෂලිතේ ක්‍රියාත්මක වෙලා ඔන්න සාපේක්ෂලිතේ හැටි ඒ වගේම සාපේක්ෂලිතේදී විවිධ දේවල් දකින විදිය වෙනස් වීම ගැන කිව්වොත් එහෙම ඔබ හිතලා බලන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන යම්කිසි වාහනයක් අපි ට්‍රක් එකක් කියලා හිතමුකෝ ට්‍රක් එකක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා මේකේ තට්ටුව උඩ ඉන්න කෙනෙක් බෝලයක් උඩ විස කරන වායුගෝල ප්‍රතිරෝධයේ බලපෑම ගැන නොහිතරින්නකෝ වායුගෝලයේ බලපෑම නොහිතරින්න මේක ඒකාකාර ප්‍රවේගයෙන් යනු එම හිතන් එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන ට්‍රක් එකක තට්ටුව මත සිටින කෙනෙක් බෝලයක් කොහොම උඩ විස කරොත් වායුගෝලයේ බලපෑම ගැන හිතන්නේ නැත්තම් මොකද වෙන්නේ ඒ විසිකරපු කෙනා බලන් හිටියොත් මේ බෝලේ දිහා මේක සරල රේඛීයව හරි කෙලින් උඩ ගිහිල්ලා හරි කෙලින් පහළ වැටිලා අතටම වැටෙනවා. ඇත්තටම වායුගෝලේ නැත්නම් ඒක වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන ට්‍රක් එකක තට්ටු උඩ ඉන්න කෙනෙක් බෝලයක් කොහොම උඩ විසිකරොත් ආයි අතටම වැටෙන්නේ. හරි ට්‍රක් එකේ ඒ විසිකරපු පුද්ගලයාට පෙනෙන්නේ ඒක කෙලින්ම උඩ ගිහිල්ලා කෙලින්ම ඉන බව. සරල රේඛීය චලිතයක් බව නමුත් පාර අයිනේ පාරේ ඉන්න මිනිස්සු මේක දිහා බැලුවොත් පෙනෙන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඉන්න බව නෙමෙයි මෙහෙම යන බව පරාවලාකාර ගමන් මාර්ගයක ප්‍රක්ෂිප්තයක් වගේ ඔහොම ගමන් කරන බව තමයි පේන්නේ මොකක්ද ඇත්ත ඇත්තම ගත්තොත් මේකත් නෙමෙයි ඇත්ත මේකත් නෙමෙයි ඇත්ත නමුත් පෘථුවේ නිශ්චල වස්තුවක් ලෙස උපකල්පනය කරලා පෘථුවියට සාපේක්ෂ දේවල් අපි සත්‍ය දේවල් කියලා හිතන හින්දා මේ වාඩමේදී මේක තමයි එතකොට ඇත්ත මේක මෙයා දකින දේ අන්න එතකොට අපි සාපේක්ෂ ක්‍රම වචනේ භාවිත කරලා කියනෝ ට්‍රක් එකට සාපේක්ෂව බෝලේ ගමන් මාර්ගයේ සරල රේඛාවකි පොළවට සාපේක්ෂව පොළවේ ඉන්න නිශ්චලවින් අයට මෙහෙම පේන්නේ එතකොට අපි කියන්නේ පොළවට සාපේක්ෂව කියලා පොළවට සාපේක්ෂව බෝලේ ගමන් මාර්ගයේ පරාවලයකි අරනේ බලන කෙනා ඉන්න තැන අනුව ගමන් මාර්ගයේ පෙනෙන විදිය වෙනස්. දැන් තව උගල මෙහෙම දෙයක් හිතන්නකෝ. මේක සල්රේකේ චලිතේ පාඩමේදී ගණනක් හදනකොටත් අහුණා. හිතන්න මේ හෙලිකොප්ටරයක් කියලා. හරි? මේ හෙලිකොප්ටරේ උඩට ගමන් කරමින් පවතිනවා යම් ප්‍රවේගයකින්. අපි හිතමු 10යි 100යි ms ශ්‍රේණියකින් යමින් පවතිනවා. එහෙම යමින් පවතිද්දී මේක ඉන්න කෙනෙක් බෝලයක් කොහම අතාරිනව
විසිකරන්නේ අතක් කොහමද ආල බෝලයක් අතාරිනු ඕකේ පව මතක තියාගන්න වෙනදී පේන විදිය වෙනස් වෙනවා මේ අතෑරපු බෝලයේ දෙස හෙලිකොප්ටරේ ඉන්න අය බලනවා නම් ඒගොල්ලන්ට පේන්නේ අතෑරපු මොහොතේ ඉඳලා මේ බෝලය පහළට ගමන් කරන බව පහළට වැටෙන බව නමුත් පොළවේ සිට කෙනෙක් බලාගෙන හිටියොත් එයාට පේන්නේ මේක ටිකක් උඩ ගිහිල්ලා නැවතිලා පහළ වැටෙන බව. ඔයාලා හිතන්න පුළුවන් කම තියෙනවා. හරි මේ බෝලයේ දෙස හෙලිකොප්ටරේ ඉන්නයි බැලුවොත් පේන අතෑරපු මොහොතේ ඉඳලා පහළට යන බව. නමුත් පොළවේ ඉන්න අයට පේන්නේ මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්න බව. පොළවට සාපේක්ෂදී සත්‍ය දේලස අපි හිතනවා නම් පොළවට සාපේක්ෂව මෙහෙම නියන්නේ ඇත්තටම එන්නේ ඒකයි එහෙනම්. නමුත් හෙලිකොප්ටරේ ඉන්න අයට පේන්නේ මෙහෙම කියන්නේ හෙලිකොප්ටරේට සාපේක්ෂව බෝලය කෙලින්ම පහළ යනවා. තේරුණානේ කියන දේ. දැන් තව එකක් හිතන්නකෝ මෙහෙම දෙයක්. පොළව මත මේ හරි ඉඳලා කවුරු හරි මේ පැත්තට ගලක් ගහනවා. එතකොට ඔබ දන්නෝ අපිට ඒක දෙස පැත්තකින්නම් බලන් ඉන්නකොට මේ හරිය ඔහොම එන බව පේනවා. දැන් ඔබ හිතන්න මේ හරිය ගහක් තියෙනවා. මේ ගහේ ඉඳලා එක්කෙනෙක් අපිට උස ගහක් ගහේ සිට කවුරු හරි නිශ්චලතාවෙන් පටන් අරන් උන් පහළට වැටෙනවා. ගහෙන් වැටෙනවා. එයා ගහෙන් වැටුනොම වෙන හානිය ගැන හිතන්න එපා. ගහෙන් වැටීම ගැන විතරක් හිතන අපි හිතමු උස පොල් ගහක මුදුනේ ඉඳලා මිනිසෙක් වැටෙනවා. ඒ වැටුණත් හිතන්න ඔහු ඒක ගණන් ගන්නේ ඔහු මේ ගහන ගල දෙස බලාගෙන ඉන්නවා. ඒක පරීක්ෂණයක් කරන මේ ගල මොකද වෙන්නේ කියලා. දැන් මේ ගහෙන් වැටෙන මිනිසයා අර ගල දෙස විසිකරපු ගල දෙස බලාගෙන ඉන්නව නම් එයාට ඕක පේන්නේ මෙහෙම යන බව නෙමෙයි. එයාට ඕක පේන්නේ මෙයාගේ දෙසට හරි මෙයාගේ දෙසට හෝ නැත්තම් වෙන පැත්තක් වෙන්නත් පුළුවන් හරි කෙලින් නොහුම ඉන්න බව පේන්නේ හරි ඇත්තම ගත්තොත් මේ ගල මෙයා ඉන්න පැත්තට මෙයා මුලදී මෙතනන් හිටි ඒ පැත්තට එම් කළා නම් ගැහුවේ ඔහම හරියට මේ පැත්තට එම් කළා නම් ගැහුවේ අපිට ඉදිරි පාඩමකට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ප්‍රක්ෂේප පාඩමේදී උන්නම් තාම කරන්න අමාරු මෙයාට පේන්නේ මේ ගල සරල රේඛීව හරි කෙලින් උන්නොහම ඉන්න බව මෙහෙම පේන්නේ ඔය සාපේක්ෂයදී හැටි පොළවේ ඉන්න අයට පේනු මේක මෙහෙම බව ඒ කියන්නේ මොකද්ද පෘථිවියට සාපේක්ෂව මේකේ ගමන් මාර්ගයේ පරාවලයක් නමුත් මේ ගහක සිට වැටෙන මිනිහට සාපේක්ෂව මේකේ ගමන් මාර්ගයේ සරල රේඛාවක් සාපේක්ෂයදී හැටි තේරුණානේ ඉතින් මේකේ ඔය ටිකක් කිව්වේ උන් කොච්චර දේවල් ලෝකේ තියෙනවද හරි විශ්වය ගැන හදාරන කොට එහෙම සාපේක්ෂලිතය කියන එක හරි වැදගත් ග්‍රහලෝක තාරකා වලගාතරු වල චලිත හදාරන කොට සාපේක්ෂලිතය කියන එක සෑහෙන තරම් වැදගත් වෙනවා නමුත් උසස් පෙළ තුලදී අපේ එච්චර දුර යamak වෙන්නේ නැහැ තව එකක් තමයි ඔය බස් රථයක යනකොට වැහි බින්දු වැටෙන විදිය පේන එකින් හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් සොළඟ හමන් නැති අවස්ථාවක් නම් වැහි බින්දු කෙලීම පහළටනේ වැටින්නේ. නමුත් වැහි බින්දු කෙලීම පහළට වැටෙන අවස්ථාවකදී පවා රථයක මෙහාට ගමන් කරනකොට වහින දෙස බැලුවොත් එහෙම හරි කෙලීම පහළට වැටෙන බව නෙමෙයි පේන්නේ. මෝටර රථයක් මේ පැත්තට ගමන් කරනවා කියලා හිතන්න. මෝටර රථයක් මෙහාට ගමන් කරනකොට අපි මේ පැත්ත බලනවා. මොන වහිනෝ. වැහි බින්දු හරි කෙලීම පහළ වැටුණාට අපි හොම් බලනකොට අපිට පේන්නේ වැහි බින්දු මෙහෙම එනෝ වගේ මෙහෙන් එනෝ වගේ දැන් නොදන්න කෙනා හිතනෝ සුළඟක් හින්ද මෙහෙම හමන වෙති කියලා නුත් එහෙම නෙවෙයි වාහනේ නැවතුනට පස්සේ ආපහු හරි කෙලින් ඔහොම වැටෙන බව පේනවා වාහනේ වේගෙන් රිවර්ස් කරන්න ගියොත් එහෙම වැහි බින්දු අනිත් පැත්තට ඔහොම වැටෙන බව පේනවා වාහනේට පුළුවන් නම් අනන්ත ප්‍රවේගයෙන් යන්න වැහි බින්දු අනන්ත ප්‍රවේගයෙන් යනකොට ඇස්වල පෙනීම ක්‍රියාත්මක නම් හොඳට වැහි බින්දු තිරස් වෙන බව පේනවා කියලා ඔප්පු කරන්න පුළුවන්. මෙහෙම එනවා. හරි. සාපේක්ෂලිතේ දේවල්. තේරුණාද ඔයගොල්ලොත්? තව තව උදාහරණ හිතලා බලන්න මම ওই ප්‍රවේශයක් ලෙස උදාහරණ ගොඩාක් දුන්නා.
තවතත් උදාහරණ ඔබට හිතලා බලන්න පුළුවන් සාපේක්ෂලිතේ සඳහා ඊළඟ මාතෘකාව කියන්නේ සමුද්දේශ රාමුව රෙෆරන්ස් ෆ්‍රේම් මේක කලින් සරල රේඛේ චලිතේ පාඩමේ යටතේ මූලික සංකල්පවලදී කියලා දීලා තියෙනවා මුද ඊට වඩා මේ සාපේක්ෂලිතේ පාඩමට වැදගත් ඒ නිසා යලි මතක් කිරීමක් කරන්න සමුද්දේශ රාමුව රෙෆරන්ස් ෆ්‍රේම් अरे मेहग महदयाक में सुलुदयाक यम वस्तुवाक हो स्थानयाक तुलवन विशेष लक्ष्याक मुडलक्ष्य लेसगेन अर्थ दक्कुन लबन इकिनिगड लंबक एक्स वाई जेड अक्ष पद्धतियाक तमय समुद्देश रामुवाक केल कियान मैं अक्ष पद्धतियाट तमय समुद्देश रामुवाक केल कियान अरे तिंग समुद्देश रामुवाक अक्ष देहकिंग अर्थ दक्वन्न पुलुवा द्विमान समुद्देश रामुवाक लेस तलयक सिदुवन चलने पिलिबंद वितरण इगेन गण्य अपि एक्स वै अक्ष देकक प्रमाणवत् द्विमान समुद्देश रामुवाक मेन त्रिमान समुद्देश रामुवाक अत्र समुद्देश रामुवाक कील प्रधान वशं कियन्ने एकट यम वस्तुवाक हो यम स्थानयक तुलवन विशेष लक्ष्यक मूल लक्ष्य लेस गिन अर्थ दक्वन इकिनिकट लंबक एक्स वै इसड अक्ष पद्धति अक्तमय समुद्देश समुद्देश रामुवक नम भूमिलावट तीरणे वेन्नि कुमन वस्तुवक कुमन स्थानयक मत लक्ष्यक्द मूल लक्ष्य लेस गण्य ए अणु अपि नम हदनु देन् उदाहरणयक् वशयेन मगे सिरुरे विशेष लक्ष्यक् पितुमु नाभिय मूल लक्ष्य लेस अरगेन एक्स वाई सेड अक्ष पद्धति अर्धको इम अक्ष पद्धति किलवांग जनक वर्धन के समुद्देश राम ओकेला मगे समुद्देश राम पृथ्वी विशेषतना मूले वशंगे एक्स वाई सेड अक्ष पद्धति अर्धको तपेट की पृथ्वी समुद्देश राम दुम्रिय वेदिकावक यम स्थान मूले लेसगिन एक्स वाई सेड अक्ष पद्धति अर्धको दुम्रिय समुद्देश राम तो दुम्रे वेदिकावासन्ने दुम्रे वल चलित हदारण कोट दुम्रे वेदिकावे समुद्देश रामु वेदगत पिलो मैं पंतिकामरे तुल लमाइंगे सिद्धुवने चलित अध्यनी करने कोट मां मितन सिटारत दक्वगान जनकाबेवर्दन के समुद्देश रामु वेदगत पिलो पृथ्वी गुणगत वने रोकट्याना वले हिम चलिते हदारण कोट पृथ्वी समुद्देश रामु की निक वेदगत पिलो तेरुना दे कीन दे හරි දැනට අපි ලියාගමු තව ඉගෙන ගන්න පුළුවන් ඉදිරියේදී රූප සටහන ඇඳලා ඉන්නකො මේක මේක අඳින්න යටි මෙහෙම ලියන්න යම් වස්තුවක් හෝ යම් ස්ථානයක් යම් වස්තුවක් හෝ යම් ස්ථානයක් තුල වෙන විශේෂ ලක්ෂයක් තුල වෙන විශේෂ ලක්ෂයක් मूलक्षे लेस गिण मूलक्षे लेस गिण अर्थदक्कुनु लबन मूलक्षे लेस गिण अर्थदक्कुनु लबन इकिनिकट लंबक सिंपल एक्स कमा वाई कमा इसेट इकिनिकट लंबक एक्स वाई इसेट अक्ष पद्धति एकट अक्ष पद्धति एकट समुद्देश रामुवाक याई कियनु लेबे समुद्देश रामुवाक याई कियनु लेबे आई विनम पेले क्लियन पृथ्वी ही विशेषित लक्ष्यक पृथ्वी ही विशेषित लक्ष्यक मूले लेस गेन मूले लेस गेन एक्स कमा वाई कमा इसेड अक्ष पद्धति अर्थ देख ऊ बीट एक्स वाई सेड अक्ष पद्धति अर्थ देख ऊ बीट एट पृथ्वी समुद्देश रामु याई कियनु लेबे एट पृथ्वी समुद्देश रामु याई कियनु लेबे याई कियनु लेबे
වෙනම පෙළේ කියලා යන්න. චලිතයේ පිළිබඳව සහ නිශ්චලතාව පිළිබඳව හැදෑරීමේදී චලිතයේ පිළිබඳව සහ නිශ්චලතාව පිළිබඳව හැදෑරීමේදී සමුද්දේශ රාමුව සමුද්දේශ රාමුව ඊට වැදගත් වේ. ඊට වැදගත් වේ. पृथ्वी समुद्देश रामुविहि पृथ्वी समुद्देश रामुविहि वरहंतुल पृथ्वीट सापेक्षव पृथ्वी समुद्देश रामुहि केन पृथ्वीट सापेक्षव एक वरहंतुल लिया पृथ्वीट सापेक्षव वरहन वहन सिद्धुवन चलितयन सिद्धुवन चलितयन सत्य चलितयंग लेस उपकल्पने किरे सत्य चलितयंग लेस उपकल्पने किरे लेस उपकल्पने किरे इलंग मातृकावलियन सापेक्ष विस्थापन मूलधर्मे सापेक्ष विस्थापन मूलधर्मे विस्थापन मूलधर्मे अरे कौरत मेह बल सापेक्ष विस्थापन सापेक्ष प्रवेग सापेक्ष त्वरण केल मूलधर्म तुण तीन सापेक्ष विस्थापन मूलधर्मे की मुखद कील बल एक पार मूलधर्मी दी नेतु एक इन विधि की अन्ना उपकिरीम एक् कील तो लेसे हितान्न समुद्देश रामु तुण एबीसी कील मैंने एक समुद्देश रामु मंग इतकोट ए मूले वशं अरगेन एक्स वैस अक्ष पद्धति अरदु अक्ष पद्धति अपिकीन एगे समुद्देश रामु एगे समुद्देश रामु तव बीगे समुद्देश रामु मिन्न एक्स डैश वै डैश इसड डैश के अक्ष पद्धति अरदु सीगे समुद्देश रामु एक्स डबल डैश वै डबल डैश इसड डबल डैश के लिए हितान वे समुद्देश राम तुने ही टी समान टी केन साधारण मुहते दि पिहिटुम तमय ओय मे मूल लक्ष टीके आकरण एबीसी समुद्देश राम तुने साधारण मुहते के पिहिटुम ओय मांग करे मे समुद्देश राम के वचन बावे निपा वस्तु तुना के लिए हितान वस्तु के लिए हितवात कमक ने अरे මොකද වස්තුවක ලක්ෂයක් මූලයේ වශයෙන් අරගෙන x y z අක්ෂ පද්ධති තර්දහු ගන්න. මුළු බහිතන මේ චලනයේ යෙදෙන වස්තු තුනක්. ඒ වස්තු තුනම තමයි සමුද්දේශ රාමු තුනක් ලෙස අපි අක්ෂ පද්ධති අරගෙනම අර්ථ දක්ව ගන්න. හරි මොකද අර චලිතයේ පිළිබඳව හදාරනකොට වස්තුවල තියෙන පිහිටුමේ ඛණ්ඩාංක වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම අක්ෂ පද්ධති වලින් ගන්නෙ. ඔය t සමාන t මොහොතේ පිහිටුම් आकराम त्रिकोण अक्नु मंदे मे त्रिकोणी दानवा दैशिक आकलन नियमे दैशिक आकलने पिलिबंद त्रिकोण नियमे इतकोट मुखद ए बी दैशिक मेक समानकरण पुलुवं एसी दैशिके दन सी बी दैशिकेट ए बी दैशिके समानकरण पुलुवं एसी दैशिके दन सी बी दैशिकेट उपकल्पने करला
एट सापेक्ष सी गे पिहिटुम दायशके मेक मुखद सीट सापेक्ष बी गे पिहिटुम दायशके इलांगट पिहिटुम दायशके कियने एकट तव समान अर्थयक् तियेनु पिहिटुम दायशकय समाने विस्थापन दायशकेट मीट पेर मम कियला नेतुव एति ओन उन्न एति निसा नमुत दैन मे पाडमेदि ओन पिहिटुम दायशकयक् कियने विस्थापन दायशकयक् हरि මේ මොකක් කියලාද කිව්වේ ඒට සාපේක්ෂව B ගේ පිහිටුම් දායශකයනේ අර වචන වලින් කිව්වොත් ඒට සාපේක්ෂව B ගේ විස්ථාපන දායශකයේ තමයි මේ තියෙන්නේ ඉතින් සාපේක්ෂලිතේ පාඩමේදී ඒට සාපේක්ෂව B ගේ විස්ථාපන දායශකය ලියන්න වෙන ක්‍රමයක් ඔකට උගන්වනවා විස්ථාපනයට අපි S කියන සංකේත දෙනවා නැත්නම් R කියන සංකේතෙත් දෙනවා දීලා ඒට සාපේක්ෂව B ගේ කියන එක මෙහෙම ලියනවා හරි पटल गिप मेकम तमय मे लियन अलु क्रमयाक मे गेन गण मे कियवाणी कहमद एट सापेक्षव बी गे विस्थापन दायशके विस्थापने हेमणत बी गे विस्थापने एट सापेक्षव दिखम एक अदहासन वचन मार कर लिखे एट सापेक्ष बी गे विस्थापन हेमणत बी गे विस्थापन एट सापेक्षव इतना हरि वेदगा मे उड़ी इतले दाल सामान्य दायशिक लियन क्रमेट लियन कोट एट सापेक्ष बिगे क्यूम एण्य मुल बी एण्य अग नौ मे गिन गण अलुत क्रमेट लियन कोट एट सापेक्ष बी किया ए लिया दकुने इसल की एन कलिया मे पैत्ते पशु की एन कलिया मे पैत्ते तेरना नहीं देखो ओण्डा मेहमलिया पुला उड़ीन लियला मेहमलिया पुल अरे मंगल क्रम देखा टीका मन लिया तमें देख समान है तेरना अरे तब कि बल मेक समान है मे मुखद एट सापेक्ष सी की पिहिटुम दायशके अणित वचन बली एट सापेक्ष सी की विस्थापन दायशके अलुत क्रम इट कोहमद लिया विस्थापन दायशिक सी गे एट सापेक्ष इवागे मेक विस्थापन दायशिक सीट सापेक्ष बीगे बीगे सीट सापेक्ष क्रमेड लिया पुलवांक तीन मेक कीवा पुल के मे विधि एस बी कमा ए समान एस सी कमा ए धन एस बी कमा सी हम कीवा पुलवांक तीन मेके अर्थय कीवन को दीर्घव मेक इसल एट सापेक्ष बीगे विस्थापने किल कीयवाणी अर्थ निमी मेक संकेत कीयवन को तीन पिलीवेल कीयवन एस बी कमा ए इट मेक मन दखुने दिपैत मारू करण मेक हा मेक मारू करण इसला एस बी कमा सी लियन देवनु एस ए कमा ए लियन रटाव किनु मकद रटाव मे पैते मुलाखुर यहाँ पैते मूलम अखुर समान है मे पैते अगाखुर यहाँ पैते अगमाखुर समान है एवं गेम मेदाखुर देखा समान है कियवन कोट पवर अटावक पेने एस बी कमा ए समान है एस बी कमा सी धन एस सी कमा ए रटाव पुर दुए तो कोट बलन मेकम तमाई में लियन क्रमे वितर वेना सुने मे कावि मुखेंद दैशिकाकरणीयमें अरे मेकट की सापेक्ष विस्थापन मूलधर्मी की सापेक्ष विस्थापन मूलधर्म इक दैशिकाकरणीयमें आवे इवे मेकम तमें इन किता पुलव इन सापेक्ष विस्थापन मूलधर्मी की दैशिकाकरणीयमे मद देख मे कद नैवेनास मिथन उने दैशिक आकरणीयमे दमे विस्थापन बलट मिथिन विस्थापन दैशिकाकरणीय विस्थापन वर्दम एन सापेक्ष विस्थापन मूलधर्मे अभी दैशिकाकरणीय दाने प्रवेग वलटन अन्न एनो सापेक्ष प्रवेग मूलधर्मे इतना दैशिकाकरणीय के अने का सापेक्ष विस्थापन मूलधर्म के तवे का मिथन उने मुखद विस्थापन वलट निशा दैशिकाकरणीय दम्मी अन्न एन प्रतिपलट सापेक्ष विस्थापन मूलधर्मी के नम भाविता करा तेरुना
इट समय अवकलनी कर लपट सापेक्ष प्रवेग मूल धर में आय अवकल सापेक्ष त्वरण मूल धर में ये गान पुलवंकम तीर अरे सापेक्ष विस्थापन मूल धर में मुकद के लिए उत्ते हम एकमा बीकमा सी अनु समुद्देश रामु तुनाकनम मेकली वो महर ए बी सी के समुद्देश रामु तुनाकनम उन्नो वगे संबंध या तीर अरे ने अरे मेहमलियन कैपिटल एकमा बीकमा सी यानु कैपिटल एकमा बीकमा सी यानु समुद्देश रामु तुनक वेनम समुद्देश रामु तुनक वेनम वेनम एस यानु विस्थापने वेन विट एस यानि इराक अंदीन दायश के अखनिसा एस यानु विस्थापने वन बीट यान में पहले एस बी कमा ए किए बना कोड़े तीने पहले वेल्ट में किए बन एस बी कमा ए समान अलग कोण एस बी कमा सी दान एस सी कमा ए वे एस बी कमा ए समान है एस बी कमा सी दान एस सी कमा ए वे मेयर මෙය සාපේක්ෂ විස්ථාපනයේ පිළිබඳ මූලධර්මයේ ලෙස හැඳින්වේ. මෙය සාපේක්ෂ විස්ථාපනයේ පිළිබඳ මූලධර්මයේ ලෙස හැඳින්වේ. ලෙස හැඳින්වේ. හරි. දැන් සාධනීය කියලා මේ රූප සතහනදී අරව මුකුත් ලියන්න එපා. මේක විතරක් හඳින්. अरे सटहन वर्ण दंगाटी मेहमलियान कैपिटल एकमा बीकमा सी यानु एबीसी यानु चलने दिन समुद्देश रामु तुनक याई सितमु कैपिटल एकमा बीकमा सी यानु चलने दिन समुद्देश रामु तुनक याई सितमु ती समान टी मोहते एवाए पीहिटुम सिंपल टी समान लखुन टी किन विलाव टी की एनेक साधारण मोहता टी समान टी मोहते एवाए पीहिटुम सटहने परिधि वे आई सितमु सटहने परिधि वे आई सितमु एबीसी त्रिकोणी संधा एबीसी त्रिकोणी संधा दैशिक आकलने पिलिबंद दैशिक आकलने पिलिबंद त्रिकोण नियमय यदि मिन दैशिक आकलने पिलिबंद त्रिकोण नियमय यदि मिन लेनमेक ए बी दायश के समान लखुन ए सी दायश के दान सी बी दायश के ए सी दायश के दान सी बी दायश के मेहमलियन मेहि ए बी दायश के यानु मेहि ए बी दायश के यानु एट सापेक्ष बी गे एट सापेक्ष बी गे पिहिटुम दायशिकयाई पिहिटुम दायशिकयाई एय एट सापेक्ष बी गे एय एट सापेक्ष बी गे विस्थापन दायशिके लेसद हंदुन्वा दिए हैक विस्थापन दायशिके लेसद हंदुन्वा दिए हैक एस यानु विस्थापने वन मीट दी एस यानु विस्थापने वन मीट दी
ලියන්නේ මේ සංකේතය SB, A ලෙස හෝ මේ ක්‍රමයටත් ලියන්න S උඩින් ලියලා මෙහෙම ලියන්නත් පුළුවන් SB, A ලෙස ද ලියා දැක්විය හැක ලෙසද ලියා දැක්විය හැක මේ අනුව ඉහත සම්පූර්ණ ප්‍රතිඵලය මේ අනුව ඉහත සම්පූර්ණ ප්‍රතිඵලය පහත ආකාර වේ ඉහත සම්පූර්ණ ප්‍රතිඵලය පහත ආකාර වේ හරි මේ පේළි දෙකම ලියන්න මේකයි මේකයි සටහන් කරන්න මේ යටින්ම එන පේළිය වට කරලා තියන්න හරි යටින් ලියන්න මේ සාපේක්ෂ විස්ථාපනය පිළිබඳ මූලධර්මයයි මේ සාපේක්ෂ විස්ථාපන මූලධර්මයයි මේ සාපේක්ෂ විස්ථාපන මූලධර්මයයි හරි හොඳට හිතට සමීප කරගන්න SB, A සමානයි SB, C දන SC, A අර සංකේත කියවනකොට තියෙන පිළිවෙලටම කියවන්න නමුත් අර්ථය කියවනකොට ඉස්සෙල්ල කියවන්න ඕන දකුණ තියෙන එක කොහොමද Aට සාපේක්ෂව B ගේ විස්ථාපනය සමානයි Cට සාපේක්ෂව B ගේ විස්ථාපනය දන Aට සාපේක්ෂව C ගේ විස්ථාපනය ඊළඟ මාතෘකාව ලියන්න සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය මේ අහගන්න මහා මුතු දෙයක් නෙමේ V කියන්නේ ප්‍රවේගය නම් ඔය විස්ථාපන මූලධර්මයේම S අකුර වෙනුවට V භාවිතා කළා VB, A සමාන ලකුණ VB, C දන VC, A ලෙස ලියන්න පුළුවන්කම තියෙනවා. මොකද තමයි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා කියන්නේ. ඒක ඔප්පු කරන එකත් පහසුයි. ඒක ඔප්පු කරන්නේ සාපේක්ෂ විස්ථාපන මූලධර්මෙන් පටන්ගෙන. ඕකෙන් පටන් අරගෙන මොකද ඊට පස්සේ කරන්නේ? මේක කාලයේ වශයෙන් අවකලනය කරනවා. අවකලනයේ පාඩම උගුල ඉගෙනගෙන නොතිබුණත් ගැටලුවක් නැහැ අවකලනයේ සංකේතය විතරයි මෙතන ඕන වෙන්නේ. T විශේෂයෙන් අවකලනය කරොත් මේක ලියන ක්‍රමය තමයි D/dt SB, A ඔන්නෝමයි ලියන්නේ. T විශේෂයෙන් අවකලනය කරනවා කියන එක සංකේතවත් කරන ওই විදියට. අවකලනයේ පාඩමේ තේරුම තවදුරටත් කියලා දෙනවා. එහා පැත්ත D/dt SB, C දන D/dt S C, A T විශේෂයෙන් අවකලනය කරාම ඔන්න ඔය විදියට එනවා. දැන් මේ මොකද්ද කියන එක? යමක් මේ විදියට කාලයේ විශේෂයෙන් අවකලනය කරාම එන්නේ කාලයේ විශේෂයෙන් වෙනස් වීමේ ශීඝ්‍රතාවක්. කෙටියෙන්කොත් වෙනස් වීමේ ශීඝ්‍රතාවක් තමයි අවකලනය කරාම එන්නේ. එතකොට A සාපේක්ෂව B ගේ විස්ථාපනය අවකලනය කරාම එන්නේ ඒට සාපේක්ෂව B ගේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ ප්‍රවේගයනේ. ඒ නිසා මේක තුලින් ලැබෙන්නේ ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කොහොමද ලියන්නේ? ප්‍රවේගය V නම් මේ සංකේතයෙන්. ඒ වගේ මෙතන සීට සාපේක්ෂව B ගේ විස්ථාපනය අවකලනය කරාම එන්නේ සීට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඒක ලියන්නේ V B, C. එවගේ අරක VC, A ඔන්න සාපේක්ෂ ප්‍රවේග පිළිබඳ මූලධර්මය අරහු S අකුර V අකුර වෙනව විතරයි ඔප්පු කරන්නේ විස්ථාපන මූලධර්මයේම T විශේෂණ අවකලනය කරලා ආයමත් ත්‍රණ මූලධර්මයක් කියලා එකක් තියෙනවා ඒක ගන්න කොහමද මේක අවකලනය කරලා ලියන්න මෙහෙම කැපිටල් A, B, C අනු සමුද්දේශ රාමු තුනක් නම් A, B, C අනු සමුද්දේශ රාමු තුනක් නම් සමුද්දේශ රාමු තුනක් නම් V යනු ප්‍රවේගය වන විට V යනු ප්‍රවේගය වන විට
यार मैं पहलिया विभीकमा ए समान लकुन विभीकमा सी दाने विसीकमा एवे विभीकमा ए समाने विभीकमा सी दाने विसीकमा एवे वे मैं सापेक्ष प्रवेग पिलीबंद मूलधर में लेस हैदीन बे मैं सापेक्ष प्रवेग पिलीबंद मूलधर में लेस हैदीन बे यटलियन साधने खेला साधने लियन महिम ये आटते सापेक्ष विस्थापन मूलधर में टाणु सापेक्ष विस्थापन मूलधर्मेट अणुव लियान मे पेलिय एस बीकमा ए समान एस बीकमा सीधान एस सीकमा ए किये निक इड़ो साथी मेहमलियान खालेवन सिंपल टी विषयन वरक अवकलनयन காலிவன சிம்பிள் டி விஷயன் வர அவகலனையன் மீ உடம பேலி வித்ரக் லியன் மேக வித்ரக் நையாட்டி மேமலியன் மேகி D by DT SB, A அனு मैं डी बाई डी टी एस बी कमा ए यानु यानु एट सापेक्ष बीगे विस्थापने एट सापेक्ष बीगे विस्थापने विनाश्वी में शीघ्रता व्याई एट सापेक्ष बीगे विस्थापने विनाश्वी में शीघ्रता व्याई इमगिन एट सापेक्ष बीगे प्रवेगय लबे इमगिन एट सापेक्ष बीगे प्रवेगय लबे प्रवेगय लबे वी यानु प्रवेगय वन विट वी यानु प्रवेगय वन विट एय लेयर में संकेत है वी वरहन बी कमा ए लेस लिया देख भी है क लेस लिया देख भी है क मैं अनु यह त समस्त प्रतिपले पहताकार वे मैं अनु यह तो समस्त प्रतिपले पहात आकार वे अरे मैं पहले लिए ला वटकरण एक तमें सापेक्ष प्रवेग पिली बंद मूलधर में अरे अटे में हमलियान मैं सापेक्ष प्रवेग मूलधर में आई मैं सापेक्ष प्रवेग मूलधर में आई இலங்க மாத்ருகாவலியான சாபேக்ஷ திரண மூலதர்மே சாபேக்ஷ திரண மூலதர்மே மேகன் மே பிரவேக மூலதர்மே திரணே கேன சிம்பிள் எஃப் நாம் சங்கேதே எஃப் அகுர தெம்முத் இன பிரதிபலே எஃப் பி கமா ஏ சமான எஃப் பி கமா சி தன் எஃப் சி கமா ஏ மேக அவகலனே கல்ல ஏக ஒப்பு கரண புலு எடி மேமலியன் कैपिटल ए कमा बी कमा सी यानु ए बी सी यानु समुद्देश राम तुनक नम ए बी सी यानु समुद्देश राम तुनक वे नम सिंपल एफ यानु त्रणीय बीटे एफ यानु त्रणीय बीटे एफ यानु त्रणीय बीटे
මේක ලියන්න F B A සමාන ලකුණ F B C ධන F C A V F B A සමාන ලකුණ F B C ධන F C A V මෙය සාපේක්ෂ ත්වරණ මූල ධර්මයයි මේ සාපේක්ෂ ත්වරණ මූල ධර්මයයි ලියන්න සාධනය කියලා සාධනය සාධනය අර වගේ මේ කරන්න තියෙන්නේ මේකෙන් පටන් අරන් මේක ටීවිෂන් අවකලනය කියලා අරක් ගන්න පුළුවන් ලියන්න මෙහෙම සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයට අනුව සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයට අනුව මූලධර්මයට අනුව මේක ලියන්න V B A සමාන ලකුණ V B C ධන V C A V B A සමාන ලකුණ V B C ධන V C A ඊට සැපෙලි මෙහෙම ලියන්න කාලය වෙන සිම්පල් T විෂයෙන් වරක් අවකලනයෙන් කාලේවන ටී විෂයෙන් වරක් අවකලනයෙන් දෙන්නේ මේකයි d by dt v b a සමාන ලකුණ d by dt v b c ධන d by dt v c a ඔය පෙළේ ලියන්න දැන් කියන්නේ මේ මොකද්ද? A සාපේක්ෂ B ප්‍රවේගය T විශේෂයෙන් අවකලනය කරාම එන්නේ A සාපේක්ෂ B ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ A සාපේක්ෂව B ත්වරණය. ඒක ලියන්න පුළුවන්. මේ විදිහට ඒ වගේම මේ ප්‍රතිපලත් මේ වගේ ලියුවම මේ ප්‍රකාශනය එනවා. හරි. යටි මෙහෙම ලියන්න. මෙහි d by dt v b a අනු d by dt v b a anu a saapeksha b ge pravegaya a saapeksha b ge pravegaya vinasvime shigratavayai a saapeksha b ge pravegaya vinasvime shigratavayai vinasvime shigratavayai a A සාපේක්ෂව B ත්වරණය ලෙසද හඳුන්වා දිය හැකිය. A සාපේක්ෂව B ත්වරණය ලෙසද හඳුන්වා දිය හැකිය. ලෙසද හඳුන්වා දිය හැකිය. Simple F යනු ත්වරණය වන විට Simple F යනු ත්වරණය වන විට ත්වරණය වන විට එය ලියන මේ සංකේතය F B A F B A ලෙස ලියා දැක්විය හැක ලෙස ලියා දැක්විය හැක මේ අනුව ඉහත සමස්ත ප්‍රතිඵලය මේ අනුව ඉහත සමස්ත ප්‍රතිඵලය පහත ලෙස ලියා දැක්විය හැක පහත ලෙස ලියා දැක්විය හැක දැන් ලියන්න මේ ප්‍රකාශනය මේක මේක වටකල් තියන්න මෙය සාපේක්ෂ ත්වරණ මූල ධර්මයයි මෙය සාපේක්ෂ
උත්තරණ මූල ධර්මයයි හරි දැන් මේ අහගන්න ඊට පස්සේ අපි බලමු සාපේක්ෂලිතේදී තියෙනවා විස්ථාපන ත්‍රිකෝණයක් ප්‍රවේග ත්‍රිකෝණයක් සහ ත්වරණ ත්‍රිකෝණයක් එවෙන් වඩාත් වැදගත් ප්‍රවේග ත්‍රිකෝණය සහ ත්වරණ ත්‍රිකෝණය ඒ මොනවද කියලා බලමු දැන් සාපේක්ෂ විස්ථාපන මූල ධර්මයේ මේ ලිව්වේ SB, A සමාන SB, C දන් SE, A ඔබට මතකයි සාපේක්ෂ විස්ථාපන මූල ධර්මයේ ආවේ දෛශිකාකලනීය මිදාලා දෛශික ලියන ක්‍රමයට ලිව්වොත් SB, A කියන්නේ AB දෛශිකේ අර මේ අංකන ක්‍රමයේදී A ට සාපේක්ෂව B කොම A ලියන්නේ දකුණේ B වමේනේ නමුත් දෛශික සාමාන්‍ය ලියන ක්‍රමයේදී ලියන්නේ A ට සාපේක්ෂව කොම A මුලින්නේ මේක ලියන්න වෙන්නේ මෙහෙමයි බලන්න පටලව ගන්න එපා අරක ලියන්න වෙන්නේ මෙහෙමයි තව මේ දෙක මාරු කරලා හිතන්න පුළුවන් මොකද මේක මුලින් ලිව්වොත් AC ධන CB තමයි AB දෛශිකාකලනීය මෙහෙම තමයි ඉතින් ඔහම ත්‍රිකෝණයක් නිර්මාණය කරොත් මේක අපි ABC කියලා නම් කරොත් මෙන්න AB දෛශිකය CB දෛශිකය කියන්නේ මේක AC දෛශිකය කියන්නේ මේක ලෝකෙන් කියන්නේ මේකෙත් මේකෙත් එකතු මේකට සමාන බව දෛශික ආකලනීය මේ මේ ක්‍රමයට මේක ලිව්වොත් මේ තියෙන්නේ SB, A මේක මේක තමයි මොකද මේක SB, C මේ රාශිය SC, A ඒ කියන්නේ අර සාපේක්ෂ විස්ථාපන හොම ත්‍රිකෝණයකින් පෙන්වන්න පුළුවන්කම තියෙනවා එතකොට මේකෙත් මේකෙත් එකතුව තමයි මේකට සමාන වෙන්නේ සාපේක්ෂ විස්ථාපන මූල ධර්මයේ පුළුවන් ත්‍රිකෝණයකින් පෙන්වන්න ඒ ත්‍රිකෝණයට අපි කියනවා විස්ථාපන ත්‍රිකෝණය කියලා ඒ වගේම සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයක් පුළුවන් ත්‍රිකෝණයකින් පෙන්වන්න VB, A කියන එක AB දෛශිකයෙන් ගන්න. ඒ කියන්නේ ප්‍රවේගයක් පුළුවන් රේඛාවකින් අපිට පෙන්වන්න ඕන. දෛශික පාඩම ඉගෙන ගත්තා. දෛශිකයක් සරල රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරන්න පුළුවන්. ඒක විස්ථාපනයක්ම වෙන්න ඕනේ. විස්ථාපනයක්, ප්‍රවේගයක්, ත්වරණයක්, බලයක් ඔය ඕනම දෛශිකයක් සරල රේඛා ඛණ්ඩයක් මගින් පෙන්වන්න පුළුවන්. එතකොට මම මේ ප්‍රවේගය පෙන්වන සරල රේඛා ඛණ්ඩයේ දෛශිකය තමයි AB දෛශිකය ලෙස ලිව්වේ. මේක CB දෛශිකය. මේ අකුරු ගන්න වෙන ඔය විදිහට. මේක AC දෛශිකය. මේකම තමයි නමුත් මේ විස්ථාපන සඳහායි මේක මේ දෛශිකාකලනීමේ ප්‍රවේග සඳහා ඉතින් ඕකත් අපිට ත්‍රිකෝණිකින් නිරූපණය කරන්න පුළුවන් ඔහොම ABC කියලා AB දෛශිකය කියන්නේ මේක ඒක ප්‍රවේගය අංකණයෙන් ලිව්වොත් VB, A CB දෛශිකය කියන්නේ මේක සාපේක්ෂ ප්‍රවේගය අංකණයෙන් ලිව්වොත් BB, C AC දෛශිකයේ මෙන්න සාපේක්ෂ ප්‍රවේග අංකණයෙන් මෙන්න ඔන්නෝම පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඕකට අපි කියනවා ප්‍රවේග ත්‍රිකෝණයක් කියලා. සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය ත්‍රිකෝණයක පාදමගින් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ ත්‍රිකෝණයට දෙන නම මොකද්ද? ප්‍රවේග ත්‍රිකෝණය. දැන් මේක බලන්න. ඔය සාපේක්ෂ ත්වරණ මූල ධර්මය. මේකම දෛශිකයක් ලෙස AB දෛශිකයට සමාන කරනවා. මේක සීසල ලියන්න ඕන මේ ක්‍රමයේදී CB දෛශිකයට මේක AC දෛශිකයට. ඕන මේ දෙක මාරු කරලා රටාව කර ගන්නත් පුළුවන් AB සමාන AC ධන CB කියලා. ත්‍රිකෝණිකින් පෙන්වන්න පුළුවන් මෙන්න ABC ත්‍රිකෝණය. AB දෛශිකයෙන් මෙන්න එකෙන් පෙන්වන්නේ මේක FB, A. CB දෛශිකයෙන් මෙන්න එකෙන් පෙන්වන්නේ FB, C. AC දෛශිකයෙන් මෙන්න එකෙන් පෙන්වන්නේ FC, A. මේකට අපි කියනවා ත්වරණ ත්‍රිකෝණයක් කියලා. සාපේක්ෂ ත්වරණ මූල ධර්මය ත්‍රිකෝණයකින් පෙන්වන්න පුළුවන්. ඒක ත්වරණ ත්‍රිකෝණයක් ලෙස නම් කරන්න පුළුවන්කම තියෙනවා. විස්ථාපන ත්‍රිකෝණය, ප්‍රවේග ත්‍රිකෝණය, ත්වරණ ත්‍රිකෝණය වඩා වැදගත්. වැදගත්ම මේක බොහෝ ගණන් වලට ඕන වෙන්නේ. අරකට සමහර ගණන් වලට ඕන වෙනවා. තේරුණානේ උඩ ඉදිරි හදන ගණන් වලදී අපි සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය දැම්මයින් පස්සේ ඒ එන ප්‍රතිඵලය ත්‍රිකෝණයක පාදමගින් පෙන්නනෝ ඒ ත්‍රිකෝණයට දෙන නම තමයි ප්‍රවේග ත්‍රිකෝණය කියලා කියන්නේ
සාපේක්ෂල්තේ පාඩමේ ගොඩක් සිද්ධාන්තනේ මේ මූලික සිද්ධාන්ත ඔච්චරයි ගණන් වලින් ගේම ගහන්න තියෙනවා දැන් මේකෙන් පස්සේ මම ගණන් හදන්න පටන් ගන්නු ගණන් වලින් තමයි බොහෝ දේ අවබෝධ කරගන්නේ ප්‍රවේග ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද ඒක අඳින්නේ කොහොමද අඳින්න තියෙන වෙනස් ක්‍රම මොනවද ඒ ඔක්කොම අපි ඉදිරියේදී ගණන් හරහා ඉගෙන ගන්න ඉස්සෙල්ලා මම ගණන් කීපයක් ඔයගොල්ලන්ට හදවනු ලියන්න දීලා ඒ වෙලෙ හිතලා දීලා ඊටසේ මූලික අවබෝධය ආවයින් පස්සේ ටියුට් එක දෙනු ටියුට් එකත් මම කොටස් වලට බෙදලා තියෙන්නේ යම් කොටසක් කරන ඊට අදාළ පාස්ට් පේපර්ස් ටික තව කොටසක් කරන ඊට අදාළ පාස්ට් පේපර්ස් ටික තව කොටසක් ඒකේ පාස්ට් පේපර් සන්නේ විදියට හරි යටි මෙහෙම ලියා ගන්න සාපේක්ෂ විස්ථාපන මූලධර්මය කමාවක් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය සහ සාපේක්ෂ ත්‍රණ මූලධර්මය සාපේක්ෂ ත්‍රණ මූලධර්මය නිරූපණය වෙනසේ දෛශික ත්‍රිකෝණ නිර්මාණය කළ හැක දෛශික ත්‍රිකෝණ නිර්මාණය කළ හැක ඒවා පිළිවෙලින් විස්ථාපන ත්‍රිකෝණය කමාවක් ප්‍රවේග ත්‍රිකෝණය සහ ත්‍රණ ත්‍රිකෝණය ලෙස හැඳින්වේ විස්ථාපන ත්‍රිකෝණය ප්‍රවේග ත්‍රිකෝණය සහ ත්‍රණ ත්‍රිකෝණය ලෙස හැඳින්වේ හරි දැන් තුනට බෙදලා ওই ටික සටහන් කරලා තියන්න සාපේක්ෂලිතේ පාඩම සංකීර්ණ පාඩමක් ඒක බය කරන්න නෙමෙයි කිව්වේ ඇත්ත දැනන් ඉන්න ඕන යමක් අමාරුයි කියන්නේ වැඩියෙන් මහන්සි වෙන්න ඕන කියන එක ඉගෙනීමේදී පවා අපි වඩාත් උමනාවෙන් වඩාත් පිළිවිලින් කරන්න ඕන කියන එක ඒ වගේම වඩාත් වැඩිපුර ගණන් ප්‍රමාණයක් කියලා දෙන්නත් ඕන ඒ වගේම වඩාත් වැඩිපුර ගණන් ප්‍රමාණයක් අපි කියලා නොදී ඔබ තනියම හදන්නත් ඕන මම හිතන සාපේක්ෂලිතේ පාඩම ඕගොල්ලෝගේ නිර්මාණශීලී හැකියාව හදන පාඩමක්. හරි? අමාරු කියලා අතාරින්න බෑ. ඉස්සරහට තියෙන පාඩම් රාශියකට සාපේක්ෂලිතේ පාඩම ඕන වෙනවා. ඒ වගේම පේපර් 11 වෙනි ගණන. ඒ කියන්නේ B කොටසේ මුල්ම ගණන 11 කියලා කියන්නේ. ඒකේ මුල කොටස දෙන්නේ චලිත ප්‍රස්කාර වලින්. දෙවෙනි කොටස සාපේක්ෂලිතෙන්. පාඩම් දෙකම ෆිට කරන් තමයි ඒ තනි ගණන අපට හදන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පාඩම් දෙකම හොඳට ෆිට කර ගැනීම කළ යුතුමයි. මේ සාපේක්ෂලිතේ පාඩමට ලොකු උදව්වක් දෙනවා මම. ගණන් රාශියක් කියලා දෙනවා. ඒ වගේම ඔගොල්ලෝ දැන් 2022 එක්සෑම් කරන අයනේ. නමුත් පොඩි ළමයි නෙමෙයි දැන්. ඒ ලෙවල් සඳහා පොඩි ළමයිත් නෙමෙයි. නොදැනීම අවුරුද්දක් ගත වෙලා අවසන්. ඔගලොන්ට සැබෑ ලෙස පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න උනේ අවුරුද්දෙන් මාස 5යි. මුද අවුරුද්දක් ගෙවිලා අවසන්. හරි? තව අවුරුද්දකුත් මාස 7ක් ඉක්ම ගියාට පස්සේ ඔබේ විභාගය තියෙනවා. ඒ වගේම තව මාස කීපයක් යනකොට ඔබට වඩා බාල ළමයි පිරිසක් උසස් පෙළ සඳහා එනවා 2023 සඳහා. එහෙමුණාම මේකේන පුංචි වුණොත් ඔබ නෙමෙයි. ඒ ලොල්වල ඉන්න මැදි වයසේ අය ඔබ බවට පත් වෙනවා. එහෙනම් මම සාපේක්ෂලිතේ පාඩම කරනකොට මේ ඉන්නේ තාම පුංචි වුන් කියලා හිතාගෙන පුංචි පුංචි ගණන් හදලා නලවන්නේ නැහැ. ඒක මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද හොඳට දන්නෝ මම ඔබට ගණන්න්නේ සී සාමාර්ථ හෝ එස් සාමාර්ථ ඉලක්ක කරගෙන නෙමෙයි. සමහර විෂයන්වල ගුරුවරු ප්‍රසිද්ධියම කියන තමන් උගන්වන්නේ සී එකක් හෝ එස් එකක් සඳහා කියලා. නමුත් මම උගන්වන්නේ හොඳ ඒ සාමාර්ථයක් ඉලක්ක කරගෙන. ඒ ගමන යනකොට බැරිම කෙනා ඊට ටිකක් අඩු එක නවති. නමුත් ඕනම කෙනෙකුට ඒ සාමාර්ථයක් දාන්න පුළුවන් මාවතේ තමයි මම ඔබ යවන්න ට්‍රයි කරන්නේ. ඉතින් ඔබ ඒව ගන්න විදිය අනුව විද තැන්වල නම තියෙන පුළුවන්කම තියෙනවා.
හරි ඒක විශේෂයෙන් කියන්න ඕන සාපේක්ෂලිතේ පුංචි පුංචි ගණන් හදලා බාගෙඩු ගන්නලා නලබලා නවත්තන්නේ නේ හොඳම මට්ටමට යන හොඳම මට්ටම කියන්නේ මොකද්ද ඒ ලෙවල් එක්සෑම් එකේ පාස්ට් පේපර්ස් ගණන් තියෙනුනේ ඊට වඩා උඩ මට්ටමක් මේ ඊට වඩා උඩ කියලා කියන්නේ සිලබස් එකේ නැති දේවල් නෙමෙයි සිලබස් එක තුල පාස්ට් පේපර්ස් වල ආව ගණන් වලට වඩා ලොකු ගණන් මම හදවනු ඇයි අපි पेपर हट बैन तो मुहन दिना पेपर मटमट वड इहली सूदा बिन्नो सिलबस कत्ल सिलबस नतीव करलामी सिलबस कत्ल पेपर गणंगलट वड लुखु दिग गणंगलट मुहन दी मे आत्म विश्वास अतिकरण हेमुना विभाग पसगे अत्र अप्लाइड वलट ओयदे पेरवर्ष वलाइंटूण अरे अमार विषय कुनाट विभाग वडा सतुटिंग हा सार्थक वलिया बहुम अप्लाइड मैथ्स एगेनगान क्रमे हिंदा तो बेणुत बलापुर दयाकनगान्याम आयम तिगेनगान दया कितुरा निपा दमे सापेशल तिगेनगान हितोन सापेशल तिगेनगान लिन प्रथम सह अंतिम अवस्थाव मे कई निक आयावस्ताव के हिता निपा आय रिविशन पंथि घील विन पंथि के घील स्कोलिंग एक किसी बलापुर त्यागण्य करण दे मुलवतावेम हरियट करल अवसान कर हिता फिट नहीं हित पिरीला नहीं तेरुना देखिए दे अरे ओगोट मे जनवरी मस एल सापेशल सहन वेड को साकण गण गुडाकण अरे ये मोबट सहन तरम कैपवेन्न वे अरे तेगुलो नास्तिकरण खाली अंगे गेदर सीट ये खाली इकरला सापेशलते गण हदन युदागण वे मुकद मे पाड़ मे गण तनीम हदन गियाम गुडाक वेरदीम वेणु वेरदी वेरदी हरिक्रम उत्साह कर अरे गुडाक बेला गण वोल हिरेलासीट ए अद्य किम लबन नून ए अद्य किम लबन किना तमय वडात ये पेहदरी मंकीण दे अरे सापेशलते पाड़ मे गण हदन पटंगम ध्यान मे गण कैपिटल ए वास्तुवाक कैपिटल ए वास्तुवाक नगिनहिर दिशा बट नियत यू प्रवेगिन चलने वे कैपिटल ए वास्तुवाक नगिनहिर दिशा बट नियत यू प्रवेगिन चलने वे नियत यू प्रवेगिन चलने वे एकतरा मोहतक दी एकतरा मुहूर्त कदी कैपिटल ए सीट कैपिटल ए सीट सिंपल डी दुराक दकुनु देसीन डी दुराक दकुनु देसीन बी वस्तुक पेवति अतर बी वस्तुक पेवति अतर एय नियत वी प्रवेगेन उत्तर दिशा बट चलने वे ए नियत वी प्रवेग एन उत्तर दिशा बट चलने वे उत्तर दिशा बट चलने वे कैपिटल एट सापेक्ष बी गे एट सापेक्ष बीगे प्रवेगय स्वयन एट सापेक्ष बीगे प्रवेगे स्वयन एसह बी अत्र अतिवन केटिम दुरसह एसह बी अत्र अतिवन केटिम दुरसह එය ඇතිවීමට ගතවන කාලයේ සොයන්න එය ඇතිවීමට ගතවන කාලයේ සොයන්න කෙටිම දුර ඇතිවන මොහොතේ කෙටිම දුර ඇතිවන මොහොතේ කැපිටල් A සහ B ගේ සැබෑ පිහිටුම්ද සොයන්න
කෙටිම දුර ඇතිවන මොහොතේ ඒ සහ බීගේ සැබෑ පිහිටුම්ද සොයන්න සැබෑ පිහිටුම්ද සොයන්න හරි රූප සටහනක් අඳින් අදන් උත්සාහ කරන්න පළමුගාන බොහොම හිංසිරුවේ කියලා දෙනෝ ඔකේ අඳින්න ඕන රූප සටහන් මොනවද ලියන්න ඕන ක්‍රම මොනවද අන්නේ ටිකෙන් හොඳට තේරුම් ගන්න ඕන මේ අහගන්නකෝ ඒ අනවා යූ ප්‍රවේගෙන් නැගෙනහිරට එක්තරා මොහතක ඒ සිට ඩී දුරක් දකුණෙන් දකුණ එන මේ පැත්ත බෝඩ් එකේ සහ පොතේ උතුර දකුණ ගන්නේ ඔහොමයි නැගෙනහිර බටහිර बी तिब्ब मिथन एक उत्तर दिशावट नियत बी प्रवेगेन तमें आरंभय गणंवल मे प्रवेग दिन कोट वेदीन एत्त प्रवेग ए यू प्रवेगेन नगिनहिरडे अनवाक्याने सत्य दयाक सत्य दयाक्याने पोलवेट सापेश दयाक लिसने अपि सलकन एनिसा मेक पोलवेट सापेक्ष प्रवेगया मेकत पोलवेट सापेक्ष प्रवेगया सामान्य गणंगल पोलवेट सापेक्ष प्रवेगया नंग एबव कियान्निने अपि दनगन्नोन बी उत्तरट वी प्रवेगेन चलने वे किव अपि दन्नो ए अत्त प्रवेगी पोलवेट सापेक्ष प्रवेगी मे पोलवेट सापेक्ष प्रवेग इना मे सटहन पोलवेट सापेक्ष चलित दक्विन सटहन एकट नमक अपि देनो पोलवेट सापेक्ष चलित सटहन පොළවට සාපේක්ෂ චලිත සටහන් තව නමක් උකට භාවිතා කරනවා පොළවේ නැත්නම් පෘථුවි පෘථුවි සමුද්දේශ රාමෝ කියලාත් උකට කියනවා හරි පෘථුවේ නිශ්චල නම් චලිතය පෘථුවි සමුද්දේශ ඔබට මතක ඇති සමුද්දේශ රාමෝ වේ කියන්නේ සාපේක්ෂව කියන වචනේ තේරුමක් නේ තේරුම් පහ මතකයිනේ නිශ්චල විට පෙනෙන පරිදි දැනෙන පරිදි සමුද්දේශ රාමෝ වේ මත සමුද්දේශ රාමෝ කියන්නේ සාපේක්ෂව කියන වචන තේරුමක්. එතකොට පෘථුවේ සමුද්දේශ රාමෝ කියන්නේ පෘථුවියට සාපේක්ෂ චලිත දක්වන සටහන. නම් දෙක මතක තියාගන්න ඉදිරි ගණන් වලදී මම මේ වගේ දිගට ලියන්නේ නැතුව මෙහෙම තමයි සටහනේ නම ලියන්නේ. ඒකෙත් සමුද්දේශ වචනෙත් නැතුව කෙටියෙන් පෘථුවි රාමෝ කියලා ලියුවත් ඇති. පෘථුවි රාමෝ හරි ඊට සමේ ප්‍රවේග දෙක අපි සාපේක්ෂ චලිත අංකණයෙන් ලියනු පොළව අපි ගන්න ඊ කියලා අර්ථ කියන එකේ මුල අකුර ගන්නේ නමුත් ඒක හඳුන්වලා තියන්න ඕනත් නැහැ මේ වගේ සම්මත වශයෙන් ඊ කියලා නේ ගන්න මේ ඇත්ත ප්‍රවේගය පොළවට සාපේක්ෂව ලියන්නේ කොහොමද v ඒකම ඊ ඒකම ඊ ඒ කියන්නේ මොකද පොළවට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය सत्य प्रवेग हिमालयन यू नगर दिशावट मैं बी की सत्य प्रवेगी पोलवट सापेक्ष बी की प्रवेगी ओहम समान उत्तर पेट वी मम प्रश्न कह एट सापेक्ष बी की प्रवेगी स्वयं इकड़ सिद्धवे सापेक्ष प्रवेग मूलधर मे सापेक्ष प्रवेग मूलधर मे यदूट අපට හොයන්න ඕනකම තියෙන ඒට සාපේක්ෂ බීග ප්‍රවේගිනේ මේකනේ. උඩ ඔක සමාන කරන්න පුළුවන්. v b e e දාන මෙතෙන්ට. ධන v e e. රටාව මතක තියාගත්තම ලේසි. මුල අකුරු සමානයි. අග අකුරු සමානයි. මැද අකුරු දෙකත් සමානයි. ආදේශ කරොත් v b e කියන්නේ මේක. v මේ පැත්තට. प्रवेग दायशके मिहाट यूनम ईकमा एक मारुवेन ईतलेन्नी अनीट उन्नो मेक दें सौंड हेमलिया पुलव दीक मेन दट आदेश करा इट पश्चा मेव नियोजने वनसे प्रवेग त्रिकोणिया कंदीन सापेश प्रवेग मूलधर्मे अपट प्रवेग त्रिकोणी की पिन्न पुलंकी दाण
प्रवेग त्रिकोणय कदिन क्रम गणनिंग गणन संकीर्ण करनो पुंजितन मे पटंगण गणनिंग गणन तेरुंगण मेके मेकटांदीन को मेहमय करण मे देखें कमति का पटंगण इसल मे वी अंदी मुकोट ये पेट मे तले वी पे इक किलवरिंग अंदी मेक ईतल पिलवेट तीयनो मे वी मेहमण इक किलवरिंग ईतले मेहम विन बे अरे अणुपिलिंग ईतल तीयनो वी सहयोगी दिगातर संबंध नेतनीसा अब दिग्गन हरीट हिता मार वी एंद किलवरी यू एंद मुलसह अग याकरो मुलसह अग याकर नेकिंग तमय समान लखनी वंपैत मिनी राशि निरूपणे वेणि वी बीकमा एकियन उन्न प्रवेग त्रिकोणिया कंदीन क्रमे उन्न प्रवेग त्रिकोणी महादयाग्निवे अरे मेके अभी निकम नमक मे त्रिकोणे एल एम एन कियला ओहम मेके एल एम दायशिके मम पेन्नलती एंडी एल एम दायशिके पेन्नलती वीनी मे वीनी पेन्नलती एक मुखद वी के मुखद वी बीकम ई तम पेन्नलती इट पास मंग एम एन दायशिके पेन्नलती एंडी यू कियन एक मेक यू यू क्या मुखद वी ईकम एक इट पास एल एन दायशिकेन पेन्नलती एन मुखद वि बीकम एक तेरना तीन अर्दन मुलगाने सामंग हेम सतहन कर हेम गानक हेम उन्ने दायशिक त्रिकोणयक निर्माणे कर सापेक्ष प्रवेग मूलधर में निरूपणे वन से एक प्रवेग त्रिकोणी के नम दुन तेरना तवकिन कुटोक मेहमान ही नुलवा मेक इसल पशु मेक अंदर पुलवा अभी हेमंद हित मुको उन्न यु किलवर वि ओहम मुल अग या कणु मेन इतले मुल सिट अगट एक तम वि बी कम ए ओहम अंदर पुलवा त्रिकोण देख पेत मेकट वा मारवेल तिब्बट मेक ईथल बल दिशावल मुकुत वेने साकने ओहम अंदर पुलवा इन सब प्रवेग त्रिकोण या निर्माणीकरण में समान लखुनी दखुनी तीन वाइन मे देखें मुखक पटंग तत् गटलुवाक ने अरे देंगे आप मेवी दीटा दि मुक अरे मेके मेकोनी अलफ कील दाण पैदगरस प्रमेण वे बीकमा एवल मापांक मे दिग मुखद वे बीकमा एवल मापांक मे दिग मिथन दायशक लखुनी आट इर गहानी ने तंग मे मापांक कील दाण नेह दायशक लखन इर गहुवत मापांक दाण मुखद अभी दिग निलिया पैदगरस प्रमेण वि वर्गधन यु वर्गे मूले यु वर्गधन वि वर्गे मूले इस कोणी कुत्मंग होयनो टेन एल्फा समान करन पुलवांग सम्मुख पादे यु बेदिं बद्ध पादे वि इमेनिसा एल्फा कियाने टेन इनवर्स यु बेदिं वि मंग इसलह प्रश्न एट सापेक्ष बी के प्रवेगे सोयन एट सापेश बी के प्रवेगे विशालत्ते हुए अन्न की वन मेक वितराय एट सापेश बी के प्रवेगे दिशा हुए अन्न की वन मे दिशा वगैन वितराय की अन्नो एट सापेश बी के प्रवेग गये सो अन्न की वोत विशालत्ते की अन्न तो न दिशा व की अन्न तो न दिशा व कोण किंग की अन्न पुलुव अरे देंगे उगले दानो दिशा की अन्न कोट प्रधान दिशा हतराक्ते उत्तर नगेन हीर दकुन बट हीर तब अतुरु दिशा हतराक्ते ईशान गिनिकोन निरीत वयंब तिंग उकुम दिशा अटक ने ओय दिशा अट हैर तवत दिशा थी एन्नत पुलु तो ये दिशा किया ने विशेष क्रम थी एनु ये वात तब इगन गरनु देंग मैं बलन को मैं उत्तुर मैं नगेन ही रेना ईशान दिशा व हरीट में थी एन्ने मैं देकातर मैदिंग ने मैं कौन आशक हतलिस पहा ने इतकोटे ईशान दिशा व ईशान के लिए नोकिय मे दिशा ऐसुरिंग किया न पलुआ एक हम दान नवद नगेन हिरिंग आंश का हाथलिस पाह कोणियाँ उत्तरेट ऊ दिशा व क्यों होत ईशान दिशा था क्रमियाँ उत्तरिंग आंश का हाथलिस पाह
නැගෙනහිරට ඌ දිශාව කිව්වොත් මේ දිශාව ඒ දිශා කියන සම්මත ක්‍රමයක් යම් දිශාවක් මොන මොන ප්‍රධාන දිශා දෙක අතර තියෙන කියලා බලන්න ඒ අනුව කියන්න පුළුවන් නැගෙනහිරින් 45ක් උතුරට ඌ දිශාව උතුරින් 45ක් නැගෙනහිරට ඌ දිශාව කිව්වත් ඕක ඒ වගේ මේ දිශාව කියන්නේ කොහොමද කියන්නේ මෙහාට දැන් මේ දිශාව තියෙන්නේ මොන මොන ප්‍රධාන දිශා අතරද කියලා බලන්න උතුර සහ බටහිර අතර ඇල්ෆා හදන්නේ උතුරත් එක්ක එහෙනම් අපි ඕක කියන්නේ කොහොමද උතුරින් ඇල්ෆා කෝණයක් බටහිරට ඌ දිශාව උතුරින් ඇල්ෆා කෝණයක් බටහිරට ඌ දිශාව කිව්වම මේ දිශාව අදහස් වෙනවා ඉතින් ඇල්ෆා අපි හොයලා තියෙන නිසා අපිට මෙහෙම කියන්න පුළුවන් මේ අණුව ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය උතුරින් tan ඉන්වර්ස් U බෙදීම V කෝණයක් බටහිරට ඌ දිශාවට U වර්ග ධන V වර්ගයේ වර්ගමූලයේ වේ කියලා වාක්‍යයකින් කියන්න පුළුවන්කම තියෙනවා හරි ඔය ටික සටහන් කරලා ඉන්නකෝ ඉස්සෙල්ලා හරි දැන් මෙහෙම ලියන්න මේ අණුව ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ අණුව ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය උතුරින් tan ඉන්වර්ස් U බෙදීම V කෝණයක් උතුරින් tan ඉන්වර්ස් U බෙදීම V කෝණයක් බටහිරට ඌ දිශාවට බටහිරට ඌ දිශාවට ලියන ගාන U වර්ග ධන B වර්ගයේ වර්ගමූලය V බටහිරට ඌ දිශාවට U වර්ග ධන V වර්ගයේ වර්ගමූලය V හරි දැන් හොඳට අහගන්න කවුරුත් ඊට පස්සේ අහනෝ මේ දෙක අතර ඇතුළු කෙටිම දුර සිදුවන චලිතයේදී මේ දෙන්න අතර කෙටිම දුර හොයනකොට පොළවට සාපේක්ෂ චලිතයේ හිතලා හරි අමාරු දැන් මෙහෙමනේ දැන් මෙයා මෙහෙ යද්දි මෙයත් මෙහෙ යනකොට දෙන්න අතර ළඟම දුර මොකද්ද කියන එක අපිට හිතන්න හරි අමාරු වෙ නේද දැන් මේක යන්නේ නැත්තම් අපිට මේක මෙහෙ යනකොට හරි ලේසියි කියන්න මේකත් මෙහෙ යද්දිනේ මෙයා මෙහෙ යන්නේ කෙටිම දුර ගැන කියන්න අමාරු ඉතින් ඔන්නෝවා පහසු කරගන්න පුළුවන් සාපේක්ෂ චලිතේ සාපේක්ෂ චලිතය ඇත්තටම මේ ඒ ලෙවල් වලට අපි ඉගෙන ගන්න එකේ ප්‍රධාන හේතුවක් අන්නේ එක මොකද්ද කෙටිම දුරක් වගේ එකක් අපිට ලේසියෙන් හිතන්න පුළුවන් සාපේක්ෂ චලිතේ වඩාත් සංකීර්ණ චලිත කරුණු පහසුවෙන් අපට අධ්‍යනය කරන්න පුළුවන් සාපේක්ෂ චලිතය තුලින් මොන බලෙන් කරන දේ මම මේ සටහන වෙනස් කරන ඕගොල්ලෝ වෙනස් නොකර අලුතෙන් අඳින්න ඕන පසුව පොළවට සාපේක්ෂ කියන එක මං ඒට සාපේක්ෂ කියලා ලියනවා ඒට සාපේක්ෂ චලිත සටහන්. එතකොට පෘථිවි සමුද්දේශ රාමුව නෙමෙයි ඒගේ සමුද්දේශ රාමුව. දැන් වෙනස් වෙන තැන් හිතන්න. මම මේකම වෙනස් කරන්නේ එතකොට ඔයගොල්ලන්ට තර්කානුකූල අවබෝධ කරගන්න පහසු වෙනදා. ඒට සාපේක්ෂ. සාපේක්ෂ කියන වචන තේරුමක් මතකයි නිශ්චල විට කියලා දුන්නා. ඒ නිශ්චල විට චලිත සටහන තමයි මේ. එතකොට ඒගේ ප්‍රවේගය මේක මකල දානවා. ඒක හොඳට මතක තියාගන්න. ඒට සාපේක්ෂ චලිත සටහනක් කියන්නේ ඒ නිශ්චලයි ඒකේ. තේරුණාද කියන දේ? ඒ යන්නේ නැත්තම් B යන හැටි පෙන්වන සටහන තමයි ඒට සාපේක්ෂ චලිත සටහන කියලා කියන්නේ. ඒ නිශ්චලයි B යනව නමුත් මෙහෙ නෙමේ. කොහෙද යන්නේ? ඒක අන්නරකින් බලන්න. ප්‍රවේග ත්‍රිකෝණයෙන්. ප්‍රවේග ත්‍රිකෝණයෙන් බලන්න. මෙතන ප්‍රවේග ත්‍රිකෝණික ලියලා තියන්න. ඒට සාපේක්ෂව B යන්නේ මේ පැත්තට. අන්නේ දිශාව මේක පෙන්වන්න පුළුවන්. ඒකට සමාන්තර මේ රේඛාව අඳින්නේ V B A. අර ඇල්ෆා කියන කෝණය මෙතන දාන්න පුළුවන්. හරිද? ඒක හරියටම දාන්න වරද්දන්න එපා. දැන් මෙහෙම ඇඳලා මෙහෙම ඇල්ෆා දාලා හරියන්නේ නෑනේ. අර විදියටම මේකෙත් ඇල්ෆා තියෙන්න ඕනේ. හරි. එතකොට ඒ නිශ්චල නම් B යන්නේ ඔන්නෝම. තේරුණාද කියන දේ? ඕක ප්‍රායෝගිකව හිතුවොත් එහෙම ඒ වස්තුවට පෙනෙන්නේ අපිට මේ වස්තුවේ කැමරාවක් සමි කරලා තිබ්බ කියලා ඒ කැමරාවේ සටහන් වෙන්නේ B මෙහෙම යන බව. ඒ පෙනෙන පරිදි කියන්නේ සාපේක්ෂවනේ.
ඒට පෙනෙන දේ කියන්නේ ඊට සාපේක්ෂ දේ. කැමරාවේ සටහන් වෙන බියෝම යන බව. මම ඔහොම ලම්බකයක් කරලා ලම්බක යටි C කියලා දානවා. දැන් කෙටි මුදුර කියන එක අපි තේරුම් ගන්න බලමු. මුලදී A මෙතන B මෙතන මුලදී දුර D. B මෙහෙම යනකොට දෙන්න අතර දුරට වෙන දේ බලන්න. දෙය යන්නේ නැහෙනේ. මේ මෙතෙන්ට ආව කියන දෙන්න අතර දුර මේක. මේ මෙතෙන්ට ආව දෙන්න අතර දුර මේක. මේ මෙතෙන්ට ආව දෙන්න අතර දුර මේක. මේ මේ හරියට ආව දුර මේක. කෙටිම දුර කියන මේක නේද? මේ මෙතෙන්ට ආවම තමයි දෙන්න ළඟින්ම ඉන්නේ. ඉන්සෙ එතනින් පැහැදිලි. A ට සාපේක්ෂව B ගේ ගමන් මාර්ගයට A ගේ ඉඳලා ලම්බයක් නිර්මාණය කරාම එම ලම්බේ දිග තමයි කෙටිම දුරට සමාන වෙන්නේ කියන එක ඔබට පැහැදිලි නේද? හරි. එතකොට මේ ඒට සාපේක්ෂව හිතලා කෙටිම දුර හොයන එක හරි ලේසි. හැබැයි තේරුම් ගන්න ඒට සාපේක්ෂව හිතලා කෙටිම දුර හෙව්වට සැබෑ කෙටිම දුර වෙන්නේ ඕක තමයි. වැඩේ පහසු කරගන්න සාපේක්ෂව හිතලා හැදුවට ඇත්තටම කෙටිම දුරත් ඒක තමයි. මේ බලගන්න. කෙටිම දුර A සහ B අතර කෙටිම දුර සමානයි AC. ඒක කොහොමද ලියන්න පුළුවන්? මේක ඍජුකෝණීය ත්‍රිකෝණය කර්ණය D මේ කෝණය ඇල්ෆා. එහෙනම් මේක D sin ඇල්ෆා. D sin ඇල්ෆාට ආදේශ කරන්න ඕන. මේකෙන් ගන්න. sin ඇල්ෆා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ U කර්ණය. U වර්ග ධන V වර්ගයේ මූලය. එහෙනම් sin ඇල්ෆා කියන්නේ U බෙදීම U වර්ග ධන V වර්ගයේ වර්ගමූලය. ඔන්න කෙටිම දුර සඳහා උත්තරේ. ඊට පස්සේ කෙටිම දුර ඇති වෙන ගත වෙන කාලයක් අහලා තියෙනවා. මෙඩිකල් ලිමුනේ අලුත් සටහනක් ලෙස මේක ඇඳලා ඔය ටික සටහන් කළේ. ඊට පස්සේ අනිත් ටික බලමු. අගන් ඊට පස්සේ අහනවා කෙටිම දුර ඇතිවීම සඳහා ගත වෙන කාලය. ඒක කරන්නේ මෙහෙමයි. ඒට සාපේක්ෂව මේ මුලින් ඉන්නේ මෙතන. ඒට සාපේක්ෂව යන්නේ මේක දිගේ. කෙටිම දුර ඇති වෙනකොට ඉන්නේ මෙතන. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕන කෙටිම දුර ඇතිවීම සඳහා ඒට සාපේක්ෂව B මෙතන සිට මෙතෙන්ට ගිහිල්ලා තියෙනව නේද? BC ට සමාන දුරක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් කෙටිම දුර ඇතිවීමට ගතවන කාලය කියන්නේ මෙතන සිට මෙතෙන්ට එන ගතවන කාලය. ත්‍රණ නැත්තම් කාලය ගන්න පුළුවන් විස්ථාපනයේ අගය ප්‍රවේගයේ අගයෙන් බෙදලා. ඒක විස්ථාපනයේ විශාලත්වය BC. ප්‍රවේගයේ විශාලත්වය කියන්නේ VB කමාගේ මාපාංකය. ඒතර මාපාංක ලකුණ දාන්න. මොකද දෛශිකයක් නෙමෙයි ඒක. දෛශිකයකින් බෙදන්න බෑනේ. දෛශිකයේ විශාලත්වයෙන් තමයි බෙදන්නේ. උගල මාපාංක දාන්නේ නැත්තම් මෙතන මේ ඉරි කැල නොගහින්න. එතකොට දෛශිකයක් නෙමෙයි කියලා අදහස් වෙනවා. BC දිග බෙදුවම මේක දිගේ එන ප්‍රවේගය මේකනේ. ඔය විදිහට එනවා. තේරුණානේ? දැන් S සමානයි UT දෙන භාගයේ T වර්ගයේ සමීකරණයක් තියෙනුනේ. ත්‍රණයක් නැත්තම් මේක නැහෙනේ. හරිද? ඔහොම එකක් නේ ඉතුරු වෙන්නේ. S කියන්නේ විස්ථාපනය. U කියන්නේ ප්‍රවේගය. මේකෙන් බෙදන්න බෑ. මාපාංක ගත්තොත් S ගේ මාපාංකය මෙන්න. U ගේ මාපාංකය මෙන්න. T ගේ මාපාංකය කාලේ කොහොමද දනගයක් නිසා T. T උක්ත කරොත් එන්නේ S ගේ මාපාංකය බෙදීම U ගේ මාපාංකයනේ. මාපාංක නොගත්තනම් දෛශිකයකින් බෙදන්න බෑ. දැන් දෛශිකයක් නෙමෙයි S ගේ මාපාංකය කියන්නේ BC කියන දිග. U ගේ මාපාංකය කියන්නේ මේ ප්‍රවේගයේ විශාලත්වය. හරි. දැන් ඔබට ආදේශ කරන්න ඕන. BC කියන්නේ මොකද්ද? D cos alpha. VB කමාගේ මාපාංකය U වර්ග ධන V වර්ගයේ වර්ගමූලය. ඔන්න මේකම සමාන කරන්න පුළුවන් d වාරයක් cos alpha අපිට මේ ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන්. බද්ධ පාදයේ කර්ණයෙන් බෙදුවම v බෙදීම u වර්ග ධන v වර්ගයේ මූලය. v බෙදීම u වර්ග ධන v වර්ගයේ මූලය යට u වර්ග ධන v වර්ගයේ මූලය. මේක සමාන කරන්න පුළුවන්. මේක මෙතෙන්ට ගියාම වර්ගමූලයේ වර්ග වුණාම වර්ගමූලයේ ලකුණ අයින් වෙලා යනවා. උත්තරේ එන්නේ dv බෙදීම u වර්ග ධන v වර්ග. ඕක තමයි කෙටිම දුර ඇතිවීම සඳහා ගතවන කාලය. සාපේක්ෂව හිතල කෙටිම දුර ගත්තට
सॉरी सापेक्ष हितल केटी मधुरेट खाली गट एत्तम खाली अत ओक तेरुने मुकद अभी काले निरपेक्ष राशिया लेस सलकन सापेक्षतावादी अणुव काले पवा सापेक्षाय अभी गिनगण महालुकू प्रवेग निमेने सामान्य प्रमाण प्रवेग गिनगण कोट काले निरपेक्ष वशेंगण पुलुव මේ කාලේ නිර්පේක්ෂ කියන එක කටපාඩම් කරලා ළමයින්ට ඒක අවබෝධයක් නෑ සරලව කිව්වොත් කාලේ නිර්පේක්ෂ කියන්නේ මේකයි යම් චලිතයකදී ඒට සාපේක්ෂව B කේ විස්ථාපනයේ අගය ඒට සාපේක්ෂව B කේ ප්‍රවේගයෙන් අගයෙන් බෙදලා කාලය ගත්තත් පොළවට සාපේක්ෂව B කේ විස්ථාපනයේ අගය පොළවට සාපේක්ෂව B කේ ප්‍රවේගයෙන් බෙදලා ගත්තත් කාලයට එකම උත්තරේ තමයි එන්නේ එහෙනම් ඒට සාපේක්ෂව B ගැන හිතුවා හෝ පොළවට සාපේක්ෂව බී ගැන හිතුවා කියලා කාලයටන උත්තරේ වෙනස් වෙන්න බෑ කියන එක. දැන් මෙතන මම ඒට සාපේක්ෂව බී කියලා හිතලා කාලය ගත්තේ. පොළවට සාපේක්ෂව හිතලා කාලය ගත්තත් ඔය උත්තරේමයි එන්නේ. නමුත් පොළවට සාපේක්ෂව හිතන එක අමාරු හින්දා එහෙම ගත්තේ නේ. සාපේක්ෂලිතය අපි අධ්‍යයනය කරේ. එහෙම හැදුවේ සාපේක්ෂලිතේ ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන වැඩ පහසු කර ගැනීම සඳහා. සංකීර්ණ චලිත සරලව තේරුම් ගැනීම සඳහා. දැන් ඔය වැඩින් පස්සේ තව ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා. ඒ තමයි කෙටි මුදුර ඇති වෙන මොහොතේ සැබෑ පිහිටුම් මොනවද කියලා. කෙටි මුදුර ඇති වෙන මොහොතේ සැබෑ පිහිටුම් මොනවද කියලා. දැන් මෙහෙමනේ. ඒට සාපේක්ෂව බීනේ අපි හිතුවේ. එතකොට කෙටි මුදුර ඇති වෙනකොට බී මෙතෙන්ට ඇවිල්ලානේ. නමුත් ඒක ඇත්ත නෙමෙයිනේ. ඒට සාපේක්ෂව බී හිතුවොත් බී මෙතෙන්ට ආවම කෙටි මුදුර ඇති වෙන්නේ. නමුත් ඇත්තටම බී මෙහෙ යන්නේ නැහෙනේ. බී යන්නේ උතුරට. ඒ යන්නේ නැගෙනහිරට. හරි සැබෑ පිහිටුම් මේවා නෙමේ කෙටි මුදුර ඇති වෙනකොට ඒක අපි හොයා ගන්න ඕන. හරි ওই ටික සටහන් කරලේ හරි දැන් අන්තිම කොටස අහගන්න. දැන් කෙටි මුදුර ඇති වෙන ගතවන කාලය දන්නු සාපේක්ෂව හිතල කාලයේ හේව නමුත් ඒක නිර්පේක්ෂයි ඇත්තටම ඒ යන්නේ නැගෙනහිරට යූ ප්‍රවේගයෙන් එතකොට ඔය කාලය තුල ඒ කොච්චර දුරක් මෙහාට යනවද කියලා හේවම හරිනේ ඔය කාලය තුල ඒ කොච්චර දුරක් Tamange සත්‍ය මාර්ගේ ගමන් කරාද කියලා හේවොත් ඒක සැබෑ පිහිටුම ගන්න පුළුවන්කම තියෙනවා ඒ කොහොමද ගන්නෙ තරණ නැත්තම් කාලයේ ගුණ කරාම ප්‍රවේගයෙන් ඒ විස්ථාපනය යගේ ගන්න පුළුවන්කම තියෙනව නේද? ඔය කාලේ ಗುಣ කරන්න ඕන. ඒ මෙහාට යන ප්‍රවේගය වෙන යූගෙන්. එතකොට dv u යට u වර්ග ධන b වර්ග කියලා එනෝ නේද? අන්න සත්‍ය පිහිටුම. මොකද සත්‍ය පිහිටුම? ඒ ආරම්භයේ පිහිටි ස්ථානයේ සිට අන්න අර දුරක් නැගෙනහිරින් වූ ස්ථානයක තමයි කෙටිම දුර ඇති වෙන මොහොතේ ඒ සත්‍ය වශයෙන් සිටින්. b ගැන හිතුවොත් මෙහෙමයි. බී මේ පැත්තට උතුරට යනු වී ප්‍රවේගයෙන්. එතකොට මේ කාලය තුළ බී උතුරට කොච්චර දුරක් ගිහිල්ලාද කියලා ගන්න මේ කාලය ඒ යන වී ප්‍රවේගයෙන් ගුණ කරන්න ඕන. එතකොට dv බෙදීම u වර්ග ධන v වර්ග කියන එක vගෙන් ගුණ වෙන්න ඕන. ඒකම සමානයි dv වර්ගයට u වර්ග ධන v වර්ගයක් වෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? කෙටිමුදුර ඇතිවන මොහොතේ බී ආරම්භක පිහිටුමේ සිට අන්නර දුරක් උතුරින් වූ ස්ථානයක තමයි පිහිටන්නේ කියන එක පැහැදිලි වෙනෝ නේද? ඒ විදිහට ලියුවම හරි. යරින් මෙහෙම ලියන්න. කෙටිමදුර ඇතිවීමට ගතවන කාලය තුළ කෙටිමදුර ඇතිවීමට ගතවන කාලය තුළ ඒ කැපිටල් ඒ सत्य लेसम चलने वन दुर कैपिटल ए सत्य लेसम चलने वन दुर समान लकुन डीवी बेदीम यू वर्ग धन वी वर्ग के खा ले वरहन कर एक गुण करण यूगेन ए सत्य लेसम नग्न हिट यू प्रवेगेन हिमलियन एक समान है डीवी यू बेदीम यू वर्ग धन वी वर्ग के लियन
හරි දැන් අපි එක වාක්‍යයකට ගමු මේ අනුව කෙටිමුදුර ඇතිවන මොහොතේ ඒහි සැබෑ පිහිටුම වන්නේ කෙටිමුදුර ඇතිවන මොහොතේ ඒහි සැබෑ පිහිටුම වන්නේ ඒහි සැබෑ පිහිටුම වන්නේ ඒහි මුලින් සඳහන් පිහිටුමට කැපිටල් ඒහි මුලින් සඳහන් පිහිටුමට මුලින් සඳහන් පිහිටුමට මේක ලියන්න DVU බෙදීම U වර්ග ධන V වර්ග දුරක් DVU බෙදීම U වර්ග ධන V වර්ග දුරක් නැගෙනහිර දෙසිනි දුරක් නැගෙනහිර දෙසිනි එයට මෙහෙම ලියන්න ඉහත කාලය තුල B ඉහත කාලය තුල කැපිටල් B සත්‍ය ලෙසම චලනය වන දුර B සත්‍ය ලෙසම චලනය වන දුර සමාන ලකුණ DV බෙදීම U වර්ග ධන V වර්ගින කාලය ගුණ කරන්න B සත්‍ය ලෙසම යන ප්‍රවේගය උතුරට V ප්‍රවේගයක් V ගෙන් ඒක සමාන DV වර්ග බෙදීම U වර්ග ධන V වර්ග DV වර්ග බෙදීම U වර්ග ධන V වර්ග මේක වාක්‍යයකට ගන්න මේ අනුව කෙටිමුදුර ඇතිවන මොහොතේ කෙටිමුදුර ඇතිවන මොහොතේ බීහි සැබෑ පිහිටුම වන්නේ කැපිටල් බීහි සැබෑ පිහිටුම වන්නේ එහි මුලින් සඳහන් පිහිටුමට එහි මුලින් සඳහන් පිහිටුමට දැන් මේ ගන්න DV වර්ග බෙදීම U වර්ග ධන V වර්ග DV වර්ග බෙදීම U වර්ග ධන V වර්ග දුරක් උතුරු දෙසිනි දුරක් උතුරු දෙසිනි හරි ඒ ගණිතර ඊළඟට යන මෙහෙම කැපිටල් ඒ නැවක් කැපිටල් ඒ නැවක් නැගෙනහිර දිශාවට නියත යෝ ප්‍රවේගෙන් චලනය වේ ඒ නැවක් නැගෙනහිර දිශාවට නියත යෝ ප්‍රවේගෙන් චලනය වේ එක්තරා මොහතකදී කැපිටල් ඒ සිට දකුණින් අංශක 60 කෝණයක් නැගෙනහිරට වූ දිශාවෙන් දකුණින් අංශක 60 කෝණයක් නැගෙනහිරට වූ දිශාවෙන් කැපිටල් B නැවක් පැවතුණි B නැවක් පැවතුණි B නැවක් පැවතුණි ඒ නැවෙහි සිටින අයට පෙනෙනුයේ ඒ නැවෙහි සිටින අයට පෙනෙනුයේ B නැව උතුරු දිශාවට B නැව උතුරු දිශාවට V ප්‍රවේගයෙන් චලනය වන අන්දමිනි උතුරු දිශාවට V ප්‍රවේගයෙන් චලනය වන අන්දමිනි චලනය වන අන්දමිනි කැපිටල් A සහ B අතර ඇතිවන කෙටිතම දුර සහ A සහ B අතර ඇතිවන කෙටිතම දුර සහ ඒ ඇතිවීමට ගතවන කාලය සොයන්න ඇතිවන කෙටිතම දුර සහ
එය ඇතිවීමට ගතවන කාලය සොයන්න බීගේ සැබෑ ප්‍රවේගයද සොයන්න බීගේ සැබෑ ප්‍රවේගයද සොයන්න හරි තනියම හදන්න ඉස්සෙල් උපරිම උත්සාහ ගන්න ඊට පස්සේ කියලා දෙන්න දැන් බලමු ඉස්සෙල් හදපු ගණනින් ඕක වෙනස් වෙන්නේ කොහොමද කියලා දැන් ඔය ඇතර මුල් ගණන් ටික හරහා මම උත්සාහ කරන්නේ මේ තියරි යොදන හැටි පුරුදු කරන්න එකිනෙකට වෙනස් වූ ගණන් කීපයක් ඇසුරින් මූලික යෙදීම් ඔගොල්ලෝ ඉගෙන ගන්න ඕන සටහන් අඳිනකොට මොනවද අඳින්න ඕන සාපේක්ෂ ප්‍රේග මුල් ධර්මයේ දාන්නේ කොහොමද ප්‍රවේග ත්‍රිකෝණයක් අඳින්නේ කොහොමද ඔය මූලික අවබෝධය මේ ගණන් ටික හරහා ගන්න මේ බලගන්න පොළව E කියලා ගත්තම ගණන කියනවා ඒ යනම නැගෙනහිරට යෝ ප්‍රවේගයෙන් ඒ ඇත්ත ප්‍රවේගයනේ ඒ නිසා පොළවට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය තමයි නැගෙනහිරට යෝ ඊටසේ ඒගේ නැවියන්ට කියන්නේ ඒ වගේ ඉන්න අයට පෙනෙනවා බී පෙනෙන පරිදි කියන්නේ සාපේක්ෂවනේ එහෙනම් අන්න ඒ කියන්නේ මොකද්ද ඒට සාපේක්ෂව බීගේ ප්‍රවේගය තමයි මොකද්ද උතුරට වී ඒ නැවේ ඉන්න අයට පේනම බී නැවක් උතුරට වී ප්‍රවේගය යන බව ඒ අනුව මේවා අපි වටහාගෙන මාක් කරන්න ඕන ඊට පස්සේ extra මොහතක ඒ සහභී තිබ්බ විදිය දුන්නා ඒ මෙතන නම් ඒ සිට දකුණින් 60ක් නැගෙනහිර දැන් ඒ සිට බලන්නකෝ ඒ සිට දකුණ කියන්නේ මේ පැත්ත නැගෙනහිර කියන්නේ මේ පැත්ත දකුණින් 60ක් නැගෙනහිර කියන්නේ දකුණ සහ නැගෙනහිර අතර දිශාවක් දකුණත් එක්කයි 60ක් හදන්නේ මෙන් ඔන්න පැත්ත මාක් කරන්න හැටි D දුරකින් B නැවක් තිබ්බ extra මොහතකදී හරිද දැන් අර කලින් හදපු රූප සටහන් මගේ නේ පොඩි වෙනසක් තේරුම් ගන්න මම මේක මාක් කරන මේ සටහනේ මේක A ට පෙනෙනව B V ප්‍රවේගයෙන් මේ පැත්තට යන බව හරිද මම ඒක මාක් කරන මෙන් මේක A ට සාපේක්ෂව B A ට පෙනෙන B කියන්නේ A ට සාපේක්ෂව B ඒකේ අගය වී කියලා දීලා තියෙනවා. හරි දැනට ඔහම ලියලා තියන්න. දැන් ඔය A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගයක් නේ මාක් කරේ. A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගයක් මාක් කරා නම් මේ සටහනේ නම මොකද්ද? A ට සාපේක්ෂ චලිත සටහන. A ගේ සමුද්දේශ රාමු. කෙටියෙන් A ගේ රාමුව කියලා අපි මේකට කියනවා. ඔය පොළවේ රාමුව නෙමෙයි. දැන් මේ අහගන්නකෝ. A ගේ රාමුවේ පෙන්වන්නේ A ට සාපේක්ෂ දේවල්. මේක පෙන්නුවා ඒගේ රාමුවේ ඔබට මේක අඳින්න බෑ ඔබ මේ යූ මේක ඇඳලා තිබ්බනම් ඒක වැරදි ඔන්නෝ මතක තියාගන්න ඇයි ඒක පොළවට සාපේක්ෂ දේවල්නේ පොළවට සාපේක්ෂ දේවල් ඒගේ රාමුවේ මාක් කරන්න බෑ අපි ඇඳනම් පෘථිවි රාමුවේ මේක මාක් කරන්න පුළුවන් මේක බෑ දැන් තේරුණානේ ඒගේ රාමුව ඇඳුවොත් මේක පුළුවන් මේක බෑ හරි නිසා සතහන් අඳිනකොට ඒ අදාළ රාමුවේ දේවල් විතරයි මාක් කරන්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඒකේ ප්‍රවේගය මොකද්ද? ප්‍රවේගයක් නේ. ඇයි නැත්තේ? ඒගේ රාමුව නම් මොකද්ද වෙන්නේ? මේ ඒගේ සමුද්දේශ රාමුව. ඒට සාපේක්ෂ කියන අදහස රාමුව කියන්නේ. සාපේක්ෂව කියන වචන තේරුමක් නේ නිශ්චල විට. ඒ නිසා ඒගේ රාමුවේ ඒ නිශ්චලයි. ඒ යන්නේ. උන ඒ යන්නේ නැත්තම් B යන හැටි. කිටි මදුර වේලාසනින්ම හොයන්න පුළුවන් මං ඇහුවෙත් වේලාසනින්ම ඒ මෙතන නිශ්චල නම් B යන්නේ ඔහොමයි මොන ලම්බය මේ ලක්ෂ්‍ය C කියලා දාන්නම් අර කෝණේ 60 නම් මේකත් 60යි නේද හිතලා බලන්න ඒ නිශ්චල නම් B ඔහොම යනු කිටි මදුර කියන්නේ මේ ලම්බේ දිග නේද මුලදී දෙන්න අතර දුර මෙන්න B මෙහාට යනකොට දෙන්න අතර දුර ටික ටික අඩු වෙනවා B මෙතෙන්ට ආවම කිටි මදුරක් එනවා පසු කර තව මෙහාට යනකොට ආයමත් දුර වැඩි වෙනවා. දැන් කලින් ගණනේ දීපු දත්ත ඊට වඩා වෙනස්නේ. ඒකෙදි සාපේක්ෂ ප්‍රේග මූලධර්මී දාලා ප්‍රවේග ත්‍රිකෝණ ඇඳලා ඒකිනුත් යමක් හොයාගෙන
අන්තිමටයි කෙටි මුද්‍ර හොයන්න පුළුවන්කම ලැබුණේ. මොකද මේ ගාන දීප දත්තනු වේලාසනින්ම කෙටි මුද්‍ර හොයාගන්න පුළුවන්කම තියෙනවා. එයි ඒට සාපේක්ෂ බීග ප්‍රවේගයේ දත්තයක් ලෙසම දුන්නමයි හොයන්න දෙයක් නෙයිනේ. හරි. කෙටි මුද්‍ර සමානයි AC දිග. AC දිග සමාන කරන්න පුළුවන් D sin 60. sin 60ට ආදේශ කරාම මූලයේ 3යි D බෙදීම 2ක්. ඔන්න කෙටි මුද්‍ර. කාලයත් හොයලා ඉන්න පුළුවන්. කෙටිම දුර ඊට පස්සේ එය ඇතිවීමට ගත වෙන කාලය සමානයි ඒ ඇතිවීමට ගත වෙන කාලය කොහමද ගන්නෙ ඒට සාපේක්ෂව මුලදී ඉන්නේ මෙතන ඒට සාපේක්ෂව යන්නේ මේක දිගේ කෙටිම දුර ඇති වෙනකොට මෙතෙන්ට ඇවිල්ලා BC දුරක් තමයි ගිහිල්ලා තියෙන්නේ මේ දිග බෙදන්න මේ ප්‍රවේගයේ විශාලත්වයෙන් ওই චලිතයට කාලය එනවා BC දිග බෙදන්න ඕන විබීකමා ඒකේ මාපාංකයෙන් BC දිග D cos 60 විබීකමා ඒකේ මාපාංකයේ විබීකමා ඒ දෛශකයක් ලෙස දක්වනකොට V මේ දිශාවට මේකේ මාපාංකේ ගන්නකොට දිශාව අදාළ නැහැ V විතරයි cos 60 ර භාග්‍ය ආදේශ කළා දෙකේ ලක්කම යටට දැම්මම උත්තරේ D බෙදීම 2V ඔන්න කෙටිම දුර සහ කාලේ හරි ඔඩි ගලියාගෙන ඊළඟ කොටසට try කරන්න ඊට පස්සේ අහනවා B ගේ සත්‍ය ප්‍රවේගය සැබෑ ප්‍රවේගය සැබෑ දෙයක් කියන්නේ මොකද පොළවට සාපේක්ෂ දෙයක් ඔය අහන්නේ V B කමා E පොළවට සාපේක්ෂ ප්‍රවේගය අර දෙක දන්නවනම් අපිට මේක හොයා ගන්න පුළුවන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන් මේක උක්ත කරොත් VB, E සමාන කරන්න පුළුවන් VB, A ධන V, E B, A මෙන්න V A, E කියන්නේ U ඔහොම දාන්න පුළුවන් මේක හොයන්න ඕන එක සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට ගැළපෙන ප්‍රවේග ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් මේ දෙකෙන් ඕන එකක් ඉස්සෙල්ලා මේක ඇන්ද කියලා හිතන්න මෙන්න V කෙලවරෙන් අනිත් එක U මුලාග යා කරන් ඒකෙන් තමයි දැක්වෙන්නේ මේක VB, E ඔන්න ප්‍රවේග ත්‍රිකෝණය ප්‍රවේග ත්‍රිකෝණය මේක PQR ලෙස නම් කරොත් මේකේ PQ දෛශකෙන් මම පෙන්වලා තියෙන්නේ මේ V හෙවත් VB, A ඊළඟට QR දෛශකයෙන් පෙන්වලා තියෙන්නේ මේ U හෙවත් VA, E ඊළඟට PR දෛශකයෙන් පෙන්වලා තියෙන්නේ VB, E හරි එතකොට මේ දෛශක ත්‍රිකෝණය දෛශික ආකලනීයමේට ගැළපෙනසේ තමයි අරගෙන තියෙන්නේ හරිනේ මේක සමානයි මේක දන මේක කියන්නේ PR දෛශකයේ සමාන වෙනවා PQ දෛශකයෙන් දන්න QR දෛශකයට ප්‍රවේග ත්‍රිකෝණය. දැන් ඔගෙන් පුළුවන් ගන්න VB, E ගේ විශාලත්වය පයිතගරස් ප්‍රමේයෙන්. මොකද U වර්ග ධන V වර්ගයේ මූලය. ඊට පස්සේ මේ ප්‍රවේගය අහනකොට දිශාවත් කියන්න වෙනවා. B ගේ සැබෑ ප්‍රවේගයේ විශාලත්වය හුවනම් ඔච්චරයි. ප්‍රවේගය කියුවම දෛශකයක් නිසා දිශාවත් අපි කියන්න ඕන මේ කොනේ ඇල්ෆා නම් tan ඇල්ෆා තමයි පහසුවෙන් එන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ එම නිසා ඇල්ෆා කියන්නේ tan ඉන්වර්ස් u බෙදීම v මේ දිශාව පවතින්නේ උතුර සහ නැගෙනහිර අතර උතුරත් එක්කයි ඇල්ෆා හදන්නේ ඊට පස්සේ මේ ප්‍රවේගය අපිට වාක්‍යකින් ලියන්න පුළුවන් b ගේ සැබෑ ප්‍රවේගය උතුරින් tan ඉන්වර්ස් u බෙදීම v කෝණයක් නැගෙනහිරට ඌ දෙසට U වර්ග ධන V වර්ගයේ මූලයේ වේ. හරි. මොටික සටහන් කරන්න. මේ ගානට අවශ්‍ය නැහැ පොලොරාමු අඳින එකනේ. මම පොලොරාමු ඇඳෙත් නැහැ. පොලොරාමු ඇඳනනම් අපිට මේක මාක් කරන්න බැහැ. ඒක මේක මාක් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඕනනම් ඒක මාක් කරාට පස්සේ මේක හොයාගන්න ඕනේ. මේක හොයාගත්තට පස්සේ අපිට ඒකත් මාක් කරන්න පුළුවන් පොලොරාමු වේ. නමුත් අඳින්න අවශ්‍ය නැහැ. අහලත් නැහැ. හරි ඔය ටික සටහන් කරගන්න
उत्तरी वाक्य गण मे अणु बीगे सब प्रवेगय मे अणु बीगे सब प्रवेगय कम वग्दान उत्तरीन टैन इनवस योबेदीम वि कोणयाक उत्तरीन टैन इनवस योबेदीम वि कोणयाक नगेन हिरेट ऊ दिशा बट नगेन हिरेट ऊ दिशा बट यु वर्ग धन वि वर्गे वर्गमूले वे नगेन हिरेट ऊ दिशा बट यु वर्ग धन वि वर्गे वर्गमूले वे इलंगानलियन कैपिटल ए नेवक नियत यू प्रवेगेन बटहिर दिशा बट चलनीय वे ए नेवक नियत यू प्रवेगेन बटहिर दिशा बट चलनीय वे एक्तरा मोहत कदी कैपिटल ए सीट सिंपल डी दुरकिन ए सीट सिंपल डी दुरकिन गिनिकोन दिशावेन निरित के लिए अन्न गिनिकोन ने में सिंपल डी दुरकिन निरित दिशावेन बी नेवक पैवतुनि बी नेवक पैवतुनि बी नेव उत्तरु दिशावट चलने वन बव बी नेव उत्तरु दिशावट चलने वन बव एही सिटिना आयट पेने एही सिटिना आयट पेने बीगे प्रवेगय वी वे बीगे प्रवेगे वी वे समय मिलियन एट सापेक्ष बीगे प्रवेगे विशालत्वयत् एट सापेक्ष बीगे प्रवेगे विशालत्वयत् एट सापेक्ष बीगे प्रवेगे विशालत्वयत् बीगे प्रवेगे दिशावत् बीगे प्रवेगे दिशावत् एसह भी अत्र एतिवन एसह भी अत्र एतिवन केटितम दुरसह केटितम दुरसह ए एतिवीमट गतवन कालयत् स्वयन् केटितम दुरसह ए एतिवीमट गतवन कालयत् स्वयन् हरि हदनु सहकरण हरिवर्दी बलागण मेघ तपी पोलव गमु ईकियला दीपु दत्त एनम यु प्रवेगि यनम बटहिर दिशा बट ए अत्त प्रवेगि याक में दिन्नी पोलवट सापेक्ष वि एकम ई समान लकुण बटहिर दिशा बट यु ओम गन्न पुलुवा इलाने एहि नेवे इन्नाइट पेनवा बी उत्तरट यन्न बव प्रवेगे उत्तर दिशा बट कलिंगन दिखम बड़ा वेन शक्ति मेकलंग लंग हेदूट इकम गल मे हितान दक्ति मे प्रवेगे बी ने मेट पेने बी उत्तर बाबा
නමුත් ඒට පෙනෙන බීගේ ප්‍රවේගී වී කියලා උතන කියලා නෑනේ. වී ගැන වෙනම වාක්‍යයකින් කියන්නේ. මේ වී කියන එක ඒගේ ඉන්න අය දැකපු දෙයක් නෙමෙයිනේ. ඒගේ ඉන්න අය දැක්කේ බී මේ පැත්තට යන බව විතරයි. මේ වී කියන එක ඒගේ ඉන්න අය දැකපු එකක් නෙමෙයි. ඒක වෙනම වාක්‍යයක කියන්නේ මොකද්ද? බීගේ ප්‍රවේගී වී කියන එක. අන්න කාට සාපේක්ෂවද කියන්නේ නෑ එතන. එහෙනම් බීගේ සත්‍ය ප්‍රවේගය මේ දෙන්නේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. වී බීකමයි පොළොවට සාපේක්ෂ බීගේ ප්‍රවේගය තමයි වී කියන්නේ. කලින් ගලන් දෙකටම වඩා වෙනස් එතකොට. ඔන්න ඔය වෙනස්කම් තේරුම් ගන්න. පොළොවට සාපේක්ෂයේ ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව දෙකම දන්න. මේකේ විශාලත්වය දුන්නේ මේකේ දිශාව දුන්නේ බලන්න අහම ප්‍රශ්නත් ප්‍රශ්න හැවෙත් ඊට ගැලපෙන්නේ මොකද්ද? ඒට සාපේක්ෂ බීගේ ප්‍රවේගයේ විශාලත්වය මොකද්ද කියන එක ඇහුවා නේද? බීගේ ප්‍රවේගයේ දිශාව ඇහුවා නේද? බීගේ ප්‍රවේගයේ දිශාව කියන්නේ මොකද්ද? බීගේ සත්‍ය ප්‍රවේගයේ පොළොවට සාපේක්ෂ බීගේ ප්‍රවේගයේ මේකේ දිශාව යහලා තියෙනවා. මෙතන අඩුවක් ලෙස තියෙන දේවල් දෙක තමයි ප්‍රශ්න වශයෙන් මුලින් අහලා තියෙන්නේ. දැන් මුලින් අඳින්න ඕන පෘථුවියේ සමුද්දේශ රාමුව හෝ ඒකේ සමුද්දේශ රාමුව හෝ නෙමෙයි. මේ ගානේ මුලින් කරන්න සුදුසු මොකද්ද? සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ දාලා මුලින් අහන ප්‍රශ්නවල උත්තර ලියලිමු. මේ බලගන්න. සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ දූ විට. දැන් අපිට ප්‍රශ්නයක් මොකද්ද උක්ත කරන්න කියන එක. දැන් කලින් ගණන් දෙකේම ඔබට මතකයි විශාලත්වය සහ දිශාව මුකුත් දන්නේ නැති රාශියක් තිබ්බනේ. අපි ඒක උක්ත කළානේ සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ දැම්මේ. දැන් මේකේ මුකුත් දන්නේ නැති රාශියක් නැහැ. ඔක්කොගෙම ටික ටික හරි දන්නවා. එහෙම නම් මේ තුනේ මොකක් උක්ත කළත් පුළුවන්. නමුත් අපි මෙහෙම කරමු. දිශාව දන්න රාශි දෙකක් තියෙනුනේ. දිශාව දන්න රාශි දෙක සමාන ලකුණෙන් දකුණු පැත්තට ගියාම අපිට ප්‍රවේග ත්‍රිකෝණය හිතා ගන්න පහසුයි. මේකත් මේකත් සමාන ලකුණෙන් දකුණට යන්න නම් අපි උක්ත කරන්න ඕන මොකද්ද? මේක. VB, E සමාන කරන්න පුළුවන්. VB, A ධනවි ඒකමා ඊ දන්න විදිහට ආදේශ කරොත් මේක වී මේක දිශාව විතරක් දන්න අගේ දන්නේ මේක දෙකම දන්නු බටහිර පැත්තට යු ඔන්න මේක විශාලත්වය දන්නේ මේක දිශාව දන්නේ ප්‍රවේග ත්‍රිකෝණ අඳිනකොට මේ දෙන් කැමති එකක් ඉස්සෙල්ලා අඳමු වැඩි හොඳට දන්නේ මේක නිසා මේක ඉස්සෙල්ලා අඳින්න යු ඒකේ කෙලවරෙන් මේ දිශාව පෙන්වන්න. ඒකේ අගේ මොකද්ද කියලා දන්නේ නැති නිසා මේ සංකේතයට අදාළ දේ නෙමේ. එම සංකේතය ලියන්න. VB, A. මේ දිගහ මේ දිග සසඳන්න අපි දන්නේ නැහැ. මේක ගොඩක් දිගද ඒ මුකුත් දන්නේ නැහැ. මුල සහ අග යා කරන්න. ඊතලේ මුල සිට අගට අන්න එක තමයි මේක. ඒකේ අගේ දන්නෝ V. ඔන්න ප්‍රවේග ත්‍රිකෝණය. මේක අපි නම් කරොත් එහෙම PQ වාර කියලා. PQ දෛශකෙන් දැක්වෙන්නේ U හෙවත් V එකම I. QR දෛශකෙන් දැක්වෙන්නේ V B කම A. PR දෛශකෙන් දැක්වෙන්නේ V හෙවත් V B කම I. ඔන්න ප්‍රවේග ත්‍රිකෝණයේ දෛශික ත්‍රිකෝණයක් ලෙස අපි ඇඳා. දැන් අහන ප්‍රශ්න උත්තරත් මේකෙන් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා හෙව මොකද්ද? ඒට සාපේක්ෂ බීගේ ප්‍රවේගයේ විශාලත්වය නේද? මේ දිග නේද? ඒට සාපේක්ෂ බීගේ ප්‍රවේගයේ විශාලත්වය. මේකේ මාපාංකය හෙව්වේ. ඒක සමානයි මේ QR කියන දිග. QR දිග කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් නිසා පයිතගරස් ප්‍රමේයෙන් V වර්ග ඍණ U වර්ගයේ වර්ගමූලය කියලා එනවා. ඔන්නගේ හරිද? මොනික ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඒට සාපේක්ෂ බීගේ ප්‍රවේගයේ විශාලත්වය ඔන්න. තව ඇහුවා බීගේ ප්‍රවේගයේ දිශාව කාට සාපේක්ෂවද කිව්වේ නැහැ. එහෙනම් සත්‍යදේ පොළොවට සාපේක්ෂදේ මේ වීගේ දිශාව හනවා. දිශාවක් කියන්න පුළුවන් ප්‍රධාන දිශාවකුත් එක හදන කෝණයක් ලෙස. මෙතන tan alpha වඩා අපිට පහසු cos alpha ගන්න එක. cos alpha සමාන කරන්න පුළුවන් බද්ධපාදයේ කර්ණෙන් බෙදුවා මොකක්ද දෙන්නේ? U බෙදීම V. cos alpha කියන U බෙදීම V. එම නිසා
ඇල්ෆා කියන්නේ cos ඉන්වර්ස් u බෙදීම v මේ දිශාව පවතින මොන මොන ප්‍රධාන දිශා අතරද බටහිර සහ උතුර අතර ඇල්ෆා කෝණය හදන්නේ කොහෙත් එක්කද බටහිරත් එක්ක එහෙනම් මේ දිශාව වාක්‍යකින් පැහැදිලි කරොත් කොහොමද ලියන්නේ බටහිරින් cos ඉන්වර්ස් u බෙදීම v කෝණයක් උතුරට ඌ දිශාව කිව්වම මේ දිශාව අදහස් වෙනවා හරි ඔටික සටහන් කරලිය अरे एक वाक्य के लिए मे अणु बीगे प्रवेगे दिशावाणि मे अणु बीगे प्रवेग दिशावाणि बटहिरिंग कोसिन्वस यूबिदीम वि कोणयक बटहिरिंग कोसिन्वस यूबिदीम वि कोणयक उत्तुरट ऊ दिशाबाय कोणयक उत्तुरट ऊ दिशाबाय උතුරට ඌ දිශාවයි. හරි. දැන් අහන කෙටිම දුර සහ කාලය. අන්න ඒකට අඳින්න වෙන වෙන සටහනක්. මෙන්න බලන්න අඳින සටහන. මුලදී ඒ මෙතන නම් ඔය කියන අවස්ථාවේ B කොහෙද තිබ්බේ? D දුරක් නිරිත. නිරිත දිශාව කියන්නේ මේ පැත්තනේ. D දුරක් නිරිත අපි ගන්නේ 45 කෝණයක් ඔන්නෝම දාලා. දකුණත් එක්ක 45ක් දාලා මාක් කරාම නිරිත දිශාව වෙනෝනේ. එහෙම නැත්නම් නැගෙනහිරත් එක්ක 45ක් මාක් කරා නම් ඒත් නිරිත පැත්තෙනු. මම මේ අඳිනේ ඒගේ රාමුව. කෙටිම දුරක් එහෙම හොයනකොට පොළොව රාමුවෙන් අමාරු නිසානේ සාපේක්ෂලිතේ අපි ගත්නේ. ඒගි රාමුව කියන්නේ ඒට සාපේක්ෂයි කියන එක ඒ නිශ්චලයි කියන එක එහෙනම් ඒගි රාමුවේ ඒ යන්නේ නේ ඒගි ප්‍රවේගේ මේක මාක් කරන්න බෑ ওই රූප සටහන B කොහෙද යන්නේ A යන්නේ නැත්තම් B යන්නේ මේ පැත්තට අන්න ඒක මාක් කරන්න පුළුවන් V B A ඒට සාපේක්ෂව හෙවත් ඒගි රාමුවේ B යන්නේ උන්නොමයි මේක 45 මේක 45 A යන්නේ නැතිකොට B මෙහෙම යනවා නම් දැන් ගණන් දෙකකම පැහැදිලි වුණා කෙටි මුදුර කියන්නේ මේ ලම්බේ දිග පැහැදිලි නේද කෙටි මුදුර සමාන කරන්න පුළුවන් AC දිග ඔබට මේ සටහනින් පේනෝ D sin 45ක් D sin 45ක් D බෙදීම මූල දෙක ඊට පස්සේ කෙටි මුදුර ඇති වෙන ගත වන කාලය අහන එක කොහොමද කරන්නේ අන්න ඒට සාපේක්ෂව මේ මුලින් ඉන්නේ මෙතන ඒට සාපේක්ෂව බි යන්නේ මේක දිගේ කෙටිමුදුර ඇති වෙනකොට මෙතෙන්ට ඇවිල්ලා එහෙනම් කෙටිමුදුර ඇති වෙන ගතවන කාලය කියන එකේ තේරුම මොකද්ද ඒට සාපේක්ෂව බීට මෙතන සිට මෙතෙන්ට යන ගතවන කාලය නේද මේ දිග බෙදන්න මේ ප්‍රවේගයේ විශාලත්වයෙන් හරි මේක සටහන් කළෝක ලියලා ඒ වැඩේ කරන්න එංගහගන් කෙටිමුදුර ඇතිවීමට ගතවන කාලය BC දිග බෙදන්න මේක දිග යන ප්‍රවේගයේ විශාලත්වයෙන් සමහරලා ළමයි ගණන් හදන්න ගියාම කලබලෙට දැන් කෙටිමුදුර ඇතිවෙන ගතවන කාලය කියලා අහුවම සමහරු කරන දෙයක් තමයි කෙටිමුදුර බෙදෙන ප්‍රවේගයෙන් කෙටිමුදුර කියන්නේ මේ දිග බෙදෙන ප්‍රවේගය ඒක වැරදි මේම ලම්බයක් ඇන්දට මේක දිගේ කවුරුවත් යන්නේ මේ කෙටිමුදුර නමුත් ඒට සාපේක්ෂව B යන්නේ මේක දිගේ මේක බෙදුව මේකේ මාපාංකෙන් BC දිග D cos 45යි V B කම ඒකේ මාපාංකයේ ඉස්සල හේ වර්ධින් V වර්ග ඍණ U වර්ගයේ මූලය cos 45ට එකයට මූල දෙක ආදේශ කරලා මූල දෙක ඉර යටට දැම්මුත් එහෙම මෙතන යට මූල දෙකක් එනෝනේ ඒකත් එක මේක ඕනනම් තනි මූලයක් තුල අපිට ඔහොම ලියන්න පුළුවන්කම තියෙනවා. ඔන්න කෙටි මුදුර ඇතිවීම සඳහා ගතවන කාලය. හරි. ඒකත් සටහන් කරගන්න.